කඳුල. කඳුල කිව්වහම අපේ හදවතට, හිතට, මනසට එකවරම නැගෙන්නේ දුකක්, කනගාටුවක්, කරදරයක්, පශ්චත්තාපයක් වගේ මනෝභාවයන්. එහෙම තමයි අපි හිතන්න පුරුදු වෙලා ඉන්නේ. එහෙම තමයි අපිට හිතන්න පුරුදු කරලා තියෙන්නේ. කඳුළු උනන්නේ දුකට විතරමද? අන්න ඒ ප්‍රශ්නය හදවතේ තබාගෙන පසුගිය පාස්කු ප්‍රහාරයෙන්, බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අපේම ශ්‍රී ලාංකික ආදරණීය ජනතාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පළ කිරීමට ඔබ සියලු දෙනාම අසුන් වලින් නැගී සිටින ලෙස ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. බොහොමත්ම ස්තුතියි. පුංචිම පුංචි බීජයක් තමයි පුංචි පැලයක් වෙන්නේ කවද හරි. ඒ පුංචි පැලේ පුංචි ගසක් වෙලා විශාල රූක්ෂ ගසක් වෙනවා. මේ වනස්පතිය තමන් හැදිච්ච භූමියට, උපන් භූමියට දායාද එක් කරමින් ජීවත් වෙන්න පටන් ගන්නවා. එවැනිම විශාල වනස්පතියක් තමයි ලංකා මිනරල්ස් ඇන්ඩ් කෙමිකල්ස් ආයතනය කියලා කියන්නේ. වසර 20ක් පුරාවට අකණ්ඩ නොනිමි මෙහෙවරක යෙදෙමින් මේ උපන් භූමියට, ශ්‍රී ලාංකික ජාතියට මහත් සේවයක් කරමින් අප ආයතනය ඉදිරියට ගමන් කරනවා. අද අප ජාත්‍යන්තරයේ පවා ජය ගන්නා ස්ථානයට පත් වෙලා තියෙනවා. මේ ලෝකයට හිස් අතින් නිරුවතින් පැමිණි මිනිසුන් වන අප මිරිඟුවක් පස්සේ දුවන මුව රැලක් වගේ එකම ජීවන තරඟයක ඇබින්දකවත් ඇසිල්ලක් නැතුව හැල්මෙදුවනවා. දල්ලකට, රිකිල්ලකට, මල් පොහොට්ටුවකට තුරු හිස් මුදුනේ මල් පලඳින්න ඉඩ දීලා ආශිර්වාද කරලා ගිලිහිලා යන වියලි කොලයක් වගේ ජීවිතේ පරිණත කරගන්න උගන්නන කෙනෙක් අපිට හිටියනම් කොච්චර හොඳද. අන්න එදාට මුළු මානව සංහතියටම සතුටු කඳුළු උණාවි. මුළු මානව සංහතියම සතුටින් ප්‍රමෝදමත් වේවි. ඒ වගේ ආශ්චර්යයක් කරන්න පුළුවන් අපූරු මිනිසෙක්, අපූරු කණ්ඩායමක් ඔබට මුණගස්සන සොඳුරු නිමේෂයයි මේ එළඹෙන්නේ. ඉතින් අවසරයි කඳුල අප හදවත් සෝදා ආදරයෙන් ඇදහැලෙන්නට. කඳුල හනන්නට නොව සැනසෙන්නටයි. සූවිසි වරලින් දෙවි රැකවරලින් අරුණ උදා වේවා. සම්බුදු සුවඳින් මෙහි මඬන වැසි නිවි පහන් වේවා. සූවිසි වරලින් දිවි රැකවරලින් අරුණ උදා වේවා. සම්බුදු සුවඳින් මෙහි මඬන වැසි නිවි පහන් වේවා. දිවේවා පෞබිම ශ්‍රී ලංකා. Thank you.
ඇති අදවතින් බැඳේවා දෙව්මමුන් ලෙසින් අගහිගෙන් මිදී නෙකයිසුරු උදාවේවා සුවිසිවරණින් දෙදිරැකවරණින් අරුම උදාවේවා සම්බුදු සුවඳින් මේ මඟල වැසි ඉවි පහත් වේවා හිමේවා මෞභිම ශ්‍රී ලංකා මෙත් හැඟුම් පිරි නවලොවක් උදාවේවා උපනුපන් භාවේ හදවතින් පැඳී එළබිමේ ජනිත වේවා සුවිසිවරණින් දෙවි රැකවරණින් අරුණ උදාවේවා සම්බුදු සුවඳින් මේ මණ්ඩල වැසි නිවි පහන් වේවා සුවිසිවරණින් දෙවි රැකවරණින් අරුණ උදාවේවා සම්බුදු සුවඳින් මේ මණ්ඩල වැසි නිවි පහන් වේවා දිනේවා මෞලිම ශ්‍රී ලංකා දිනේවා මෞලිම ශ්‍රී ලංකා දිනේවා මෞලිම ශ්‍රී ලංකා නුසතුන් නිතින අති නතින් මිදී හදවතින් බැඳීවා දෙව්බමුන් ලෙසින අගහිගෙන් මිදී නෙකයිසුර උදාවේවා හැම කෙනෙක්ම එකට එක්කහු වෙලා හැම කෙනෙක්ම හදවතින් සම්බන්ධ වෙලා හැම කෙනෙක්ම අනිත් කෙනාගේ දියුණුව ප්‍රාර්ථනා කරන විශිෂ්ට හෙටක් බිහි කරන්න පැය 24ක් ගත වෙලා සූවිසි වරණින් සූවිසි කියලා කියන්නේ 24 24 පැය ගෙවිලා ඊළඟ දවස උදා වෙනකොට ඒ පහුගිය පැය 24ම අවසන් කරලා අලුත් සිතුවිලි හිතට ඇතුල් කරගෙන උදේ ඉරු පායනවා වගේ සම්පූර්ණ අලුතෙන් දවස පටන් ගන්න ඔබ අදහන ආගම දහමට අනුව එහෙම නැත්නම් සුභවාදී යහපත් සිතුවිලි වලට අනුකූලව මුළු දේශයට සුභ ප්‍රාර්ථනා කරලා මුළු දේශය දිනේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබට පුළුවන් ද දවස පටන් ගන්න. ඒක තමයි මේ විශිෂ්ට සිංහල ගීතය ඇතුලේ අපිට ගේන පණිවිඩේ. ඉස්සර අපිට එහෙම සම්ප්‍රදායක් තිබුණා. රේඩියෝ එකේ උදේ පාන්දර උදා ගී අපි ඇහුවා. දිවා ගී, සරල ගී, වේග රිද්ම ගී මේ විදිහට කොටස් කරලා ඒ දවසේ කාල වකවානු අනුවත් ගීත වෙන් කෙරුවා. ඔහේ නිකන් ගීත ප්‍රචාරය කරේ නැහැ ගුවන්විදුලි ඇතුලේ. මුළු රටට විනයක් තිබුණා. මුළු රට ඇතුලේ මාධ්‍ය භාවිතයේ විනයක් තිබුණා. පරිපාලනයක් තිබුණා ඒකට. මුළු රටේ මිනිස්සු හිතන පතන විදිහේ දවස ආරම්භ කරන විදිහ යම් කිසි එකඟතාවයක් තිබුණා කියලා අපිට හිතෙනවා. උදේ පාන්දර සෙත් පිරිත් වලින් ආගමික වතාවත් වලින්
ගුවන් විදුලියේ අපිට උදෑසන ලොකු ආරම්භයක් ලැබලා දුන්නා. ප්‍රධාන ආගම් හතරක් මේ රටේ මිනිස්සු අදහනවා. එතකොට ඒ හැම ආගමකම කවුරු හරි ආගමික නායකයෙක් උදේ පාන්දර එක මිනිත්තුවක් අඩු ගානේ ආගමික සිතුවිල්ලක් එක්කහු කෙරුවා. ආගමික සිතුවිල්ලක් එක්කහු කෙරුවා. ඊට පස්සේ ඔබට මතක නම් ශාරීරික අභ්‍යාස උදේට රේඩියෝ එකේ පුංචි වෙලාවක් මෙහෙවනවා. උදේ පාන්දර එක්සර්සයිස් කරන්න යොමු කරනවා, පුංචි ගයිඩ් එකක් දෙනවා. ඒව ඉවර වෙලා උදාගී පටන් ගන්නවා ගුවන් විදුලිය. එතන උදේ පාන්දර අපි නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්නේ, වැඩට යන්න ලෑස්ති වෙන්නේ, දවස ආරම්භ වෙන්නේ ওই පසුබිමත් එක්ක. ඒක ඇතුලේ මිනිසුන්ට ભેදයක් දැනුන්නේ නැහැ. ඒක ඇතුලේ මිනිසුන්ට තමුන් විවිධ ජාතීන්ට අයිති, විවිධ ආගම් වලට අයිති වෙනස් මිනිස්සු කියලා හිතුනේ නැහැ. සූවිසි වරණින් දෙවි රැකවරණින් අරුණ උදා වේවා. මේ රටේ ඉන්නවා ආගම් අදහන කොට්ටාශය ඉන්නවා, ආගම් අදහන් නැති ජන කොටස් ඉන්නවා. මේ හැම කෙනාටම දවස ආරම්භ කරද්දී යහපත් සිතුවිල්ලකින් දවස ආරම්භ කරන්න ආරාධනා කෙරුවා. සූවිසි වරණින් පැවිස හතර ඉවර වෙද්දි දෙවි රැකවරණින් අරුණ උදා වේවා. ඊළඟට සම්බුදු සුවඳින් මෙහි මඟල වැසි. මේ පිළිගැනීම හැමදාම අපේ රටේ තිබිච්ච දෙයක්. මේක බෞද්ධ රටක්. මේ රට ගොඩ නැගුණේ බෞද්ධ ධර්මයත් එක්ක, ඒ දර්ශනයත් එක්ක. ඒ බුදුදහම තමයි මේ රටේ නිවීමට හේතු වුණේ. සම්බුදු සුවඳින් මෙහි මඟල වැසි නිවි පහන් වේවා, දිනේවා මෞබිම ශ්‍රී ලංකා. ඊවස් මේ ඔක්කොම එකතු වෙලා එක ප්‍රාර්ථනාවකට එනවා. දැන් මම නිකන් ඔබෙන් අහනවා, අද එහෙමද පටන් ගන්න කියලා දවස? අද උදේ පටන් ගන්න එහෙමද දවස? අද උදේ දවස පටන් ගන්න කාට හරි හෙන ගෙඩියක් පාත් වෙච්ච එකක් කියවලා, ප්‍රවෘත්ති බැලුවොත්, ටීවී බැලුවොත්, පත්තරයක් බැලුවොත්, තනිකර ඔලු කන මොල කන මහ විකෘති බඩගෝස්තරවාදී මාධ්‍ය සම්ප්‍රදායක් ඇතුලේ මුළු රටම නන්නත්තාර වෙලා, ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රට හදන්න නම් මේ මුළු රට පුරාම අපි ලොකු මතයක් ඇති කරන්න ඕනේ. මිනිස්සු උදේ පාන්දර පත්තර බලන එක නවත්තන්න ඕනේ. උදේ පාන්දර රේඩියෝ අහන එක නවත්තන්න ඕනේ. දැන් ප්‍රවෘත්ති අහන එක විශේෂයෙන්. ඉස්සර අපේ තාත්තලා සීයලා ප්‍රවෘත්ති අහන්න පුරුදු වෙලා හිටියා. ප්‍රවෘත්ති අහලා මරණ දැන්වීම අහනවාමයි. දැන් මරණ දැන්වීම අහන්න ඕනේ. ප්‍රවෘත්ති අහුවාම ඇති. මොකද ප්‍රවෘත්ති කියලා කියන්නේ සම්පූර්ණ මරණ දැන්වීම. දැන් එතකොට මහනුවරදී ඔබ දකිනවා අපේ මාධ්‍ය ආයතනයක් කැමරා අටවගෙන ඉන්නවා. හාමුදුරු නමක් ගිනි තියාගන්නකම් පළමු පුවත දෙන්න මෙහි. දැන් ඒක ෆිල්ම් කරලා පළමු පුවත හැටියට තමුන්ගේ නාලිකාවේ දෙන්න කැමරාව අල්ලගෙන ඉන්නවා. මොනවා කරගන්නකම්ද? ගිනි තියාගන්නකම්. එතනින් එහාට ලංකාවේ මාධ්‍ය සම්ප්‍රදාය ගැන මම කතා කරන්නේ නැහැ. ඒක ඔබ තීරණය කරන්න. උදේ පාන්දර පත්තරේ අරගෙන බැලුවම ඔබේ මොලේට මොකද වෙන්නේ? උදේ පාන්දර සින්දුව ඇහුවාම, මේ යන සින්දුව ඇහුවාම, මේ කියන ප්‍රවෘත්ති ඇහුවාම, උදේ පාන්දර රේඩියෝ එක ඇහුවාම, ටීවී එක බැලුවාම මොකද වෙන්නේ? දැන් අපේ තව වෙනසක් කරලා තිබෙනවා. ඉස්සර පත්තර අච්චු ගැවි කියවන්න, දැන් අහන්න තියෙන්නේ. දැන් පත්තර අච්චු ගහන්නේ අහන්න. මල්ලි පත්තරේ අරගෙන ඇවිල්ලා කියවනවා ටීවී එකේ,
අපිට තියෙන්නේ මල්ලි කියන එක අහගෙන ඉන්න. අපි පත්‍ර ගන්න ඕනෙත් නැහැ. අපි පත්‍රේ පෙරලන්න ඕනෙත් නැහැ. කියවන්න ඕනෙත් නැහැ. ඌට ඕන එක ඌ කියවනවා. අපිට තියෙන්නේ අහගෙන ඉන්න. එතකොට සම්පූර්ණම මේ රට කනපිට හරෝගෙන යන්නේ. සම්පූර්ණ කනපිට හරෝගෙන යන්නේ. ඉතින් මම යෝජනා කරනවා ඔබට මිනිස්සුන්ට තමයි තීරණ ගන්න පුළුවන්. මම මිනිත්තු ස්වල්පයක් ප්‍රමාද වෙන්න හේතු වුණේ අද පොලිසිය උසස් නිලධාරීන් කීප දෙනෙක් එක්ක සහ යම් විශේෂ සිදුවීමක් පිළිබඳව මට යොමු වෙන්න සිද්ධ වුණා මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා. සමස්ත ශ්‍රී ලාංකීය පොලිසියෙන් අද අපිට ඉල්ලන්න සිද්ධ වෙනවා ඉතා පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා පොලිසිය කියන අත්දැකීම තමයි ලංකාවේ අසරණ මිනිහට දැනටත් ඉතුරු වෙලා තියෙන එකම පිළිසරණ. කවුරු මොනවා කිව්වත් පොලිසිය තමයි දුප්පත් මිනිහට අසරණ මිනිහට දැනටත් අන්තිමට තමුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන අන්තිම තැන. කවුරු ඒකට විරුද්ධව මොන ආගියුමන්ට්ස් ගෙනාවත් සංඛ්‍යා ලේඛන එක අපිට ඔප්පු කරන්න පුළුවන් මිනිස්සු තමුන්ගේ ප්‍රශ්න අන්තිමට විසඳ ගන්නේ පොලිසියත් එක්ක. පොලිසිය තමයි ගමේ දුප්පත් මිනිහාගේ ප්‍රශ්නෙත් එක්ක අන්තිමට වෙනකන් යන්න දැනටත් ඉන්නේ. ඒ පොලිසිය විනාශ කරන්න මේ රටේ කවුරු හරි ක්‍රියාත්මක වෙනවා නම් කවුරු හරි මේ රටේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට වගකීමක් තිබෙනවා පොලිසිය රැකගන්න. මතක තියාගන්න මේ පොලිසිය ඉන්නේ ඔබේ ස්වාමි පුරුෂයන්, මේ පොලිසිය ඉන්නේ ඔබේ තාත්තලා, ඔබේ අම්මලා. මේ පවතින කාලකන්නේ පක්ෂ දේශපාලනය විසින් ගමයි පොලිසියයි වෛරක්කාරය බවට පත්කිරීම කෘතිමව සිද්ධ කරලා තියෙනවා. එතකොට පොලිසියයි ගමයි බේද වුණාට පස්සේ ගමේ මිනිස්සුන්ට නීතියෙන් සාධාරණයේ ඉටු කරලා දෙන්න කෙලින්ම මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන ඒ සම්බන්ධකම කැඩිලා යනවා. ඒක කඩලා දැම්මට පස්සේ එක පැත්තකින් පොලිසිය හුදකලා කරලා පොලිසිය හරහා තමුන්ට අවශ්‍ය දේ කරගන්න උත්සාහ කරන අතර සිවිල් ජනතාවගේ පැත්තෙන් ඔවුන්ව નિરાයුද ඔවුන්ව අසරණ කරලා පැත්තකට තල්ලු කරන ක්‍රමවේදයක් දන්නේම නැතුව මේ රටේ ක්‍රියාත්මක වෙනවා, නිර්මාණය වෙනවා. ඒ නිසා නැවත පන්සලේ නායක හාමුදුරුව ගමේ නායකත්වය අතට ගන්න ඕනේ. මේ රට විනාශ කරපු මූලිකම අවස්ථාවක් තමයි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතව පත් කරන මනාප ඡන්ද ක්‍රමය. මේක කියන්නේ ප්‍රසිද්ධිය අපි හැමෝටම පිළිගන්නවා. මේක විපාක අපි විඳින්මින් සිටිනවා. දිස්ත්‍රික්කේ ඉන්න ඕන පට්ට හොරෙක්, ගංජකාරයෙක්, නේද, කුපාඩියෙක්, වනචරයෙක් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් ගමේ මිනිස්සු දන්නේ නැතුව සල්ලි වියදම් කරලා දිස්ත්‍රික්කේ පුරා තමුන් නොදන්න සෙට් එකක් එකතු කරගෙන පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. එතකොට ඒ යන එකා ගැන වගකීම ගන්න ගමට බැහැනේ. නමුත් අපිට තිබුණ සම්ප්‍රදායක් මේ අවිස්සාවෙල්ල කියනකොට මේක ඊටාම මේ සමීපයි ගමට, නගරයට වඩා. ගමේ තිබිච්ච සම්ප්‍රදාය තමයි නායක හාමුදුරුවෝ බෞද්ධයින්ට නෙමෙයි ගමට නායකත්වය දෙනවා. පන්සලේ ගන්ටාරේ ගමේ පන්සල කියන එක ගමේ නායකත්වය. එතන ගමේ පන්සල හෙවනේ මුස්ලිම් සෙනග, දෙමළ සෙනග, හින්දු, බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි ඔක්කොම එකට එක්කහු වුණා. පන්සලයි පොලිසියයි ලොකු සම්බන්ධකමක් තිබුණා. සිවිල් ජනතාවගේ ආරක්ෂාව ගම ඇතුලේ හරි ලස්සනට ස්වභාවිකව නිර්මාණය වෙලා තිබුණා. අද ඒක අපිට නැති වෙලා. දැන් බලන්න පුද්ගලයන්ට නෙමෙයි අත තියලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. මේ ආයතනය, මේක සංවිධානය කරන ආයතනය මම කතා කරනවා වගකීම ගන්න එපා. ඔබ කෙලින්ම කියන්න අපිට ඕක ගැන වගකීමක් නැහැ කියලා. මේකේ වගකීම ගන්නේ මම. මෙහෙම නෙමෙයි. අද පැවතිත සාකච්ඡාවේදී මම කිව්වේ ඔව් මේ වෙලාවේ පොලිසිය එහෙම අසරණ කරනවා නම් යම් කිසි බලවේගයක් අපි දසදහස් ගණනෙන් හැම ප්‍රධාන නගරයකම අපි සෙනග පාරට බස්සවනවා. මේක මම කරනවා අගෝස්තු මාසයේ ඉඳලා පටන් ගන්නවා. ඇයි? මොම් මාරු වෙලා යයි.
මේ දේශපාලකයෝ කියන අය අද එනවා හෙට යනවා හෙට තව ආණ්ඩුවක් එනවා. මේ පොලිසිය හැමදාම අපිත් එක්ක ඉන්න ඕනේ. ගම හැමදාම තියෙන්න ඕනේ. මේගොල්ල ෆුට්බෝල් ගහනවා, ගේම් ගහනවා. අපිට මේක තේරෙන්නේ නැති උනට අනාරක්ෂිත වෙන්නේ අපි. අනාරක්ෂිත වෙන්නේ අපි. මේ විදිහට ගියොත් ඔබ නිකන් හිතන්න ශ්‍රී ලංකා පොලිසිය පැය දෙකක වැඩ වර්ජනය කරොත් මොකද වෙන්නේ ලංකාවේ? ඔය ඔක්කොම කට්ටියගේ ආරක්ෂාව අයින් කරවන්න ඕනේ. පොලිසියෙන් දාලා තියෙන ඔක්කොම ආරක්ෂාව අයින් කරවලා ඔය ප්‍රභූවරුන්ගේ නායකින්ගේ ඔය නීතිපතිලාගේ සියලු දෙනාගේ ආරක්ෂාව ඔක්කොම අයින් කරවලා පැය දෙකක් ශ්‍රී ලංකා පොලිසිය තීරණයක් ගත්තොත් වැඩ වර්ජනය කරන්න මොකද වෙන්නේ කියලා බලන්න ලංකාවට. මේක ඔබට මට තේරෙන්න ඕනේ. අපිට සිද්ධ වෙන්න යන විනාශය මේ රටේ හෙට අනිද්දා එන ජනාධිපතිවරණය මුල් කරගෙන ජාතිවාදය අවුල්වීමේ සූක්ෂම වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. එතන මිනිස්සුන්ගේ ලේ මේ රටට ප්‍රශ්නයක් නෙමෙයි ගොඩක් දෙනෙකුට. 60,000ක් සිංහල කොල්ල කෙල්ල මරා දානවා එක අවස්ථාවක. දෙමළ කොල්ල කෙල්ල මරා දානවා. ඒක මුස්ලිම්ද හින්දුද එහෙම කියලා අදාළ නැහැ මේ රටේ. මිනි මරණ එක ගැන මරලා අහනවා ඌ කවුද කියලා. මේ රටේ 1998 යාපනයට ගිය ගුවන් යානයක් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් අතුරුදහන් වෙනවා. ඒ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ හිටියා එවකට පොලිසිය මාධ්‍ය ප්‍රකාශකව හිටි ඒ උසස් පොලිස් නිලධාරියාගේ දුව හිටියා. අවුරුදු 20යි වයස. මේ ෆ්ලයිට් එකේ හිටපු අය මැරුණයි කියලා කිසිම තාම සහතිකයක් නැහැ. දැන් අවුරුදු 28ක් මේ ගෙදර අය තාම බලන් ඉන්නවා දුව ගෙදර එනකන්. ඒ අක්කලා, ඒ මල්ලි, ඒ අම්මා තාත්තා තාම බලන් ඉන්නවා දුව ගෙදර එනකන්. එතකොට ඔබයි මමයි තේරුම් ගන්න ඕනේ මගේ ගෙදර මගේ දරුවා මැරෙනකොට, මගේ ස්වාම පුරුෂයා මැරෙනකොට, මගේ අම්මා තාත්තා මැරෙනකොට ඒක මට දැනෙන්නේ කොහොමද කියලා. ඒක මට දැනෙන්නේ කොහොමද? ඒ විදියට මේක රටේ ඉහළ ඉන්න අයට දැනෙන්නේ නැත්නම් රට සුරක්ෂිත වෙන්නේ නැහැ. දැන් පහුගිය දවස්වල අපි දැක්ක මේ 300-400 එකට මැරුණාම hina වෙන්න පුළුවන් රටක් මේ. මේකේ වගකීම රටට දැනෙන්නේ නැහැ. වගකිව යුතු අයට දැනෙන්නේ නැහැ. එක එකාට බෝලේ පාස් කර කර ඉන්නවා. මේ ජීවිතවලට මේ රටේ සිද්ධ වෙලා තියෙන දේ. එතකොට මම අද ඔබට කියන්නේ අද ලංකාව පුරා හැම නගරෙකම හැම තැනකම හැම පන්සලක් පල්ලියක් ගානෙම හැම තැනකම මම මේක කතා කරනවා. මේක නවත්තන්න බෑ. මොකද මගේ සිත ඇතුලේ කිසිම දේශපාලන අරමුණක් හෝ වෙන අරමුණක් නැහැ. ඒ නිසා මට විරුද්ධව මේ ක්‍රියාවලියට විරුද්ධව එක සිතුවිල්ලක් කවුරු හරි මුදා හැරියොත් ඒක එයාට ඒ විපාකයට මූණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට ඇතුලෙන් බොහොම පිරිසිදුව ඉන්න පුළුවන් මේ රටට ආදරෙන් තමයි අපි මේ එළියට බහින්නේ. මේ රටට ආදරෙන් අපිට මොන පක්ෂය ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. තමුන්ගේ දේශපාලනය කරගෙන තමුන්ට රටට යමක් කරන්න පුළුවන් නම් ඒ නීත්‍යානුකූලව හරි විදියට ඇවිල්ලා ඕන එකක් කරලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට අදාළ නැහැ. නමුත් මේ රට ගැන මේ රටේ සියලුම පුරවැසියන්ට ලොකු වගකීමක් තියෙනවා හැම කෙනාටම. ඒ වගකීම අද අතට ගන්න ඕනේ. මම යෝජනා කරනවා, මම නිකන් අහන්නේ ඔබෙන්, තමුන්ගේ දේශපාලනික පක්ෂවලට සහ තනතුරු වලට ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඒගොල්ලෝ කොච්චර එකමුතු වෙනවද? ලක්ෂයක් කොළඹට ගේනවා, ඒ ඔක්කොම කරනවා. නමුත් රටේ මේ වගේ බරපතල ප්‍රශ්නයක් වෙද්දී එහෙම කාටවත් දැනෙන්නේ නෑ. අපිට අපි විතරයි මතක තියාගන්න. ඒ නිසා බොහොම පැහැදිලි ලෙස නැවත ගමේ පන්සල ගන්ටාරේ ගමේ නායකත්වයට ගේන්න ඕනේ. ඒක ඇතුලේ කතෝලිකයා, මුස්ලිම් මිනිහා, හින්දු මිනිහා සුරක්ෂිත වුණා. ගම අඳුරනවා ගමේ ජනතාව. මේක හරිය ලස්සන රටක්. මේ රටේ ඉන්න මේ හුඟක් දෙනෙක් දැන් ඔය බීමත්කමට එහෙම හරි විරුද්ධයි, බොනවට විරුද්ධයි. බොන එක සම්පූර්ණ අතර කරන දැන් කට්ටිය ලොකු සලස්මක් ඇති කරලා මේ ලලිතුත් ගියා මායික බලන්න. මිනුවන් ගොඩනේ ඉස්සලම ඔක්කොම කිතුලා බාර් එකට ගැහුවා. ඔව් ගැහුවා. කට්ටිය 2000ක් විතර එකතු වෙලා සෙට් වෙලා මිනුවන් ගොඩ මුස්ලිම් මිනිහ නෙමෙයි සිංහල මිනිහගේ බාර් එක. බාර් එකට ගහලා බාර් එක කැඩුවා. කඩලා ඒකෙ තිබිච්ච අරක්කු බෝතල් ඔක්කොම අරගෙන මේගොල්ලෝ බීලා බින්දුවක්වත් නැති වෙන්න ඉවර කරා.
ඔව්. ඔව් ඒ කියන්නේ මේ රටින් බේබදුකම නැති කරන්න. මත්පැන් නැති කරන්න මේ වැඩේ කරේ. ඒ එහෙම බීලා තමයි ඊට පස්සේ ওই හෙට්ටි පොළ පඬු වස්නර ඔක්කොම ගැහුවේ කඩවල් වලටයි ඔක්කොටම කට්ටිය. මුන්ද දේශහිතේශීන්. මුන්ද රට රකින්න හදන්නේ. තනිකර දේශපාලනික අරමුණක් වෙනුවෙන් පාහර විදියට, ඊටම කැත විදියට කටුව පිටියේ ගහපු එකට මුන් ගිල්ල ගන්නවා කොහෙද හෙට්ටි පොළ. මෙහෙම විහිළු සපේන රටක් මේක. අපිට සිද්ධ වුණා ඊට පස්සේ ඒ ගම් හැම එකකටම ගිහිල්ලා ඒක පොලිසි ටික එකතු කරගෙන පන්සල් එකතු කරගෙන ඒ බයේ ගැහෙන අහිංසක මිනිසුන්ව පන්සලට ගෙනල්ලා ඒ ගමේ සුරක්ෂිත බව ඇති කරන්න ඒ දෙයට මූලිකත්වය ගත්තේ පන්සල ආපහු සැරයක් මතක තියාගන්න. මේ රටේ බෞද්ධ ජනතාව ගැන පන්සල ගැන ජාත්‍යන්තරයට වැරදි මතයක් එක්කාසු කරන්න යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද ඒක එහෙම කළොතින් මේ රටේ අනිත් සියලුම ඒක ඉස්සෙල්ලම ගේන්නේ සුළු ජාතිකයින්ට බෞද්ධයෝ ගහනවා කියන පින්තූරයක් තමයි මවන්නේ. කටුව පිටියේ බෝම්බ පිපිරුවට, කොච්චිකඩේ බෝම්බ පිපිරුවට, මඩකලපුවේ පිපිරුවට ජාත්‍යන්තරයේ අපිට විරුද්ධ වුණේ නැහැ. මේ රටට සංචාරක වෙන එක නතර වුණේ නැහැ. ප්‍රශ්න ඇති වුණේ කොහෙදද? මිනුවන්ගොඩ හෙට්ටිපොළ මේ පහර දීම එක්ක ප්‍රශ්න ඇති වුණේ. ඒ පහර දීම එක්ක ජාත්‍යන්තරයට ගියා සිංහලයෝ ම්ලේච්චයෝ කියලා. කවුද මේක කළේ? මේකට බෞද්ධයෝ සම්බන්ධ වුණේ නැහැ. හොඳට මතක තියාගන්න, මේක තමයි අපි රටට කියන්න ඕනේ. මේ වගේ තිරිසන් ක්‍රියාවකට ඉතිහාසයේ කවදාවත් බෞද්ධයා සම්බන්ධ වෙලා නැහැ. මේ රටේ බෞද්ධ ජනතාව අනිත් සියලු දෙනාට ඒ ගෞරවය ආදරය දීලා රැකලා තියෙනවා. ඒකට වඩා වෙනස් මතයක් ශ්‍රී ලාංකීය ජනතාව ගැන, ශ්‍රී ලාංකීය බෞද්ධයා ගැන, පන්සල ගැන ජාත්‍යන්තරයට ගෙනියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ කාටද? ඒ හරහා මේ රටේ බලාධිකාරිය තමුන්ගේ අතට ගන්න ඕන වෙලා තියෙන්නේ කාටද කියලා මේ රටේ මිනිස්සු දැන් කල්පනා කළ යුතුයි. එසේ නොවුනොත් හෙට මේ ගමේ ඉන්න සිංහල මිනිහා, මුස්ලිම් මිනිහා, දෙමළ මිනිහා ගහගන්න සලස්සලා ඒ ලේවැගිරි මතින් තමුන්ගේ බල අරගලය දිනා ගන්න කාලකන්ණි ගමනකට මේ රටේ නායකයෝයි කියන සෙට් එක ගමන් කරමින් සිටිනවා. ඒ වගේ පාපතරයින්ට බය වෙන්න එපා. ඒ නිසා ගමේ මුස්ලිම් මිනිස්සුන් ඔබ අඳුරනවා. පිටින් ආවොත් නේ අඳුරන්නේ නැත්තේ. ඔබ ගමේ කෙනාව අඳුරනවා. ගමේ දෙමළ මිනිස්සු ඔබ අඳුරනවා. ගමේ පන්සල මුළු ගම අඳුරනවා. ගමේ පොලිසිය මේ සියලු දෙනා අඳුරනවා. අපි එකට ඉන්න ඕනේ. අපි එකට ඉන්න ඕනේ. එසේ එකට එක්කහුණාම මෙවැනි ආයතන, ප්‍රයිවට් සෙක්ටර් කම්පැනිස්, මේ රටේ ආර්ථිකය හදන කණ්ඩායම්, ස්වාධීන කණ්ඩායම් ඕන තරම් ඉන්නවා. ගමක් තුල, ප්‍රදේශයක් තුල මේ කට්ටිය සන්නද්ධ වුණොතින් බාහිර බලවේගවලට අපේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න බැරි වෙයි හෙට දවසේදී. මතක තියාගන්න. ඒ නිසා අපි අලුත් චින්තනයක්, යහපත් මෛත්‍රියෙන් පිරුණු, ආදරයෙන් පිරුණු, මනුෂ්‍යත්වය රජකරවන ධර්මද්වීපයක් බවට මේ රට පත් කිරීමේ ගමන ආරම්භ කරමු. මම මේ කතා කරන දේ තව බරපතල විදියට ඉස්සරහට අපිට දැනෙයි. අපි දැන් පියවර ගත්තේ නැත්තම්. ඒ නිසා අද මේ වැඩසටහන සංවිධානය කරන ආයතනයේ සහ එහි සභාපතිතුමන් අතුළු සියලු දෙනාට මගේ ගෞරවය, ආදරය පුද කරනවා. අවිස්සාවෙල්ලේ මේ වේදිකාව සකස් කිරීම ගැන, මේ රටේ පෞද්ගලික අංශය දැනට අපේ රටේ ආර්ථිකය කරගහගෙන යනවා තනියම. දැනට ඩුබායි වගේ රටක රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශය කරට කර තරඟ කරනවා. අපේ රටේ එහෙම එකක් නැහැ. අපේ රටේ දැනට ඔරොත්තු දෙන්නේ මේ පෞද්ගලික අංශය නිසා. දැනට මේක වෙනස් වේ යුතුයි වේගයෙන්. නැති සතුටක් ඇති මොහොනක් නැති
මේ සසර ගනවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුව අපි අසරණ වෙලා වගේ මිනිසුන් වෙත වෙරළක් නැති මේ සසර ගනවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවේ අපි මිනිසුන් වෙත වෙරළක් නැති ඔබ බලන්න මේ වචන ඇතුලේ අපි ඉන්න තත්ත්වය හොඳට පැහැදිලි කරනවා. ඔරුවක් තියනවලු. හබල නැහැලු. වෙරළකුත් නැහැලු. හිතලා බලන්න. වතුරේ ඔබ ඉන්නවා. ඔබට ඔරුවක් තියනවා. හබල නැහැ. වෙරළකුත් නැහැ. මේ අපේ අසරණකම කොයි වගේද කියලයි කියන්නේ මේ රට වැටිලා තියෙන තැන මේ කියන්නේ දැන් මේ ඔරුවකුත් නැහැ කොටයක් විතරයි ඔරුවකුත් නැහැ හරියට බැලුවොත් මේ කොහෙන් හරි පාවෙලා ගිහලා අපි එල්ලිච්ච කොටයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ හොඳට හිතලා බලන්න මිනිසුන්ගේ අසරණකම අද රටේ මිනිසුන්ගේ අසරණකම හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරළක් නැති මේ සසර දනවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ඇයි එතෙන්ටම යන්නේ එක හිතට දැනෙනවා කොතෙන්ද යන්නේ දැනෙන දේ
බුදුහාමු දුරුවනේ. ඊට මෙහා නවතින්නේ නැහැ. ඇයි? දැන් ඊට මෙහා කියන්න තැන නැහැ. ඊට මෙහා කාටද කියන්නේ? අසරණ මිනිහට කියන්න තියෙන හැම සාධකෙම නැති වෙගෙන යනවා. හැම සාධකෙම නැති වෙගෙන යනවා. බුලත් පිට විකුණන මිනිස්සයාගේ ඉඳලා අද මේ රටේ මහා පරිමාණ ආයෝජකයා දක්වා අසරණ වෙගෙන යනවා. මේ ආර්ථිකයේ එච්චර දරුණුවට දෙදරාගෙන යනවා. මේ ආර්ථිකයේ මෙච්චර දරුණුවට දෙදරාගෙන යද්දී මේගොල්ලෝ වාහන ගෙන්න ගන්න තමුන්ගේ ප්‍රතිපාදන වෙන් කරගන්න ඕන තරම් සමාදානෙන් වැඩ කරනවා. ඉතින් ගහගත්තට බොරුවට මේ ලෝකෙට පේන්න ගහගන්නවා. නමුත් බොහොම පැහැදිලිව බැරි වෙලා හරි දැන් මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කෙනා විපක්ෂයට ගියොත් විපක්ෂයටත් හොඳ කාරකයක් ගෙන්නලා තියෙනවා. මොකද ඒක පාවිච්චි කරගන්නේ. ඒ වගේ දෙපැත්තම බැලන්ස් කරගෙන යන්නේ. දෙපැත්තම කවුද අසරණ වෙලා තියෙන්නේ? අපි. දැන් ඔය උඩ ඉන්න මුස්ලිම් මන්ත්‍රීවරු, ඇමතිවරු, සිංහල අය, දෙමළ අය යසාගේට සමාදානෙන් ඉන්නවා. කවුද මරාගන්නේ? අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ එකපාරම කියනවා අයින් වෙන්න කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අවිල් කරලා නැහැ, එයා වැරදි කළා නැහැ කියනවා. ඒගොල්ලෝ කියනවා අපි හංගින් ඉන්නවා. අපිට තියෙන මේ පොඩි ඩ්‍රාමා එකක් බලන්න විතරයි. අපිට මේක මොකුත් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒ ඩ්‍රාමා එක ලස්සන්ට ගෙනියනවා. අපිට බලන්න තියෙන්නේ පක්ෂ ભેදකින් තොරව මේගොල්ලෝ මේ ෆිල්ම් එකේ රඟපානවා. අපි ටිකට් අරගෙන බලනවා. ඒ කියන්නේ රටේ බදු ගෙවන ජනතාව නාට්‍ය බලනවා. මේ පුද්ගලික ආයතනයේ ඇතුලේ රස්සාව කරලා හම්බ කරලා ඔබ බදු ගෙවනවා ආණ්ඩුවට. ගෙවනවද නැද්ද? ඔබ බදු ගෙවනවා. ප්‍රයිවට් සෙක්ටර් එක කියන්නේ මේ ආණ්ඩුව ගෙනියන්න බදු ගෙවන, ප්‍රධාන වශයෙන් බදු ගෙවන තැනක්. මේ රස්සාව කළා නීත්‍යානුකූල පඩියක් අතට ගන්න ඔබ ආණ්ඩුවට බදු ගෙවන කෙනෙක්. ඒ කියන්නේ ටිකට් අරගෙන ෂෝ බලන අය අපි. මේ හොරෙන් නෙමෙයි. විනෝදපත්ද ගෙවලා, ඔක්කොම ගෙවලා මුන්ගේ ජෝක්ස් ටික අපි බලනවා. අබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් මෙති වෙරලක් නැති මේ සසර දනවෝවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. මිනිස්සු බුදුහාමුදුරුවන්ටම කෑ ගහනවා. බුදුහාමුදුරන්ටම කෑ ගහනවා. ඒ අසරණකම හරි දරුණුයි. අද මේ රටට වෙන කිසි උත්තරයක් නැහැ. දේශපාලනික උත්තරයක් නැහැ. ආර්ථික සුරක්ෂිත භාවයක් පේන තෙක්මානෙක නැහැ. පේන තෙක්මානෙක නැහැ මේ රටට. රජයේ නිලධාරියෙක් රස්සාව කරන්න බයයි. රස්සාව කෙරුවත් බෙල්ලට තොණ්ඩුව දානවා, නොකෙරුවත් දානවා. මේක හරි ප්‍රශ්නයක්. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. මෙරට ඉන්න ලොකුම මිනිස්සෙක් ඊය මට කතා කරලා කිව්වා. අහවල් දවසේ මගේ උපන්දිනේ. ඒ උපන්දිනේට අහවල් ගමේ සෙනඟ 6000ක් එක්ක ලොකු වැඩසටහනක් පැවැත්වෙනවා. ඔබතුමාට පුළුවන් දෙයක් ඇවිල්ලා මෙහෙවන්න. මං කව කරුණා කළා ඒක මට කරන්න බෑ කියලා. මං කිසිම කෙනෙක්ගේ දේශපාලන කැම්පේන් එකකට කොනකින්ව සම්බන්ධ වෙන්නේ නැහැ. තුච්චයි මේ දේශපාලනේ. අප්‍රියයි මේ දේශපාලනේ මේ රටේ. ඒ නිසා ගෞරවයෙන් යුතුව මං ප්‍රතික්ෂේප කරා. යන්නේ නැහැ. යන්නේ නැහැ. ආපහු මේ රටේ මැරය පාර්ලිමේන්තු යන්න බෑ. කැමතිද ඔබ යනවට කියන්න. අවිස්සාවෙල් ඉන්න ඔබ කැමති වගේ සද්ද නැතුව බලන් ඉන්නේ. ඔව්. මේවා මුළු රටම තීරණය කරන්න ඕනේ. මුළු රටම තීරණය කරන්න. මැරව පාර්ලිමේන්තු යන්න බෑ. ඕ ලෙවල් පාස් නැති කී දෙනෙක්ද පාර්ලිමේන්තු? මේ අපිට හෙන ගහලා තියෙන හේතු මේක දේශපාලනේ නෙමෙයි. මේ අපිට වෙලා තියෙන විනාශය. මේ දේශපාලනේ නෙමෙයි මම කතා කරන්නේ. මේ අපිට හෙන ගහලා තියෙන තැන්.
ඉන්න හොඳම කුඩුකාරයා කසිප්පුකාරයා ගමේ ඌ යනවා සල්ලි වියදම් කරලා පාර්ලිමේන්තුව. ගමේ පාන්සලේ අමුතුරන්න පුළුවන් දයාගේ වගකීම ගන්න ගන්න බෑ. එදා එහෙම නෙමෙයි ගමෙන් කෙනෙක්ව පාර්ලිමේන්තුවට ඇරියේ. එයා ශ්‍රී ලංකාවද UNP ද ඒක අදාළ නැහැ. ගම පිළිගත්තු මිනිස්සෙක්. කොයි පක්ෂේ වුණත්. ගම වගකීම ගත්තා තමුන් පාර්ලිමේන්තුවට එවන පුද්ගලයා ගැන. එයා වරදක් කරනවා ඉතින් ගමට එන්න හම්බුනේ නැහැ. ඒ සම්ප්‍රදාය නැවත ගේන්න ඕනේද නැද්ද රටට? ආපහු ගේන්න ඕනේ. ඒක ගේන්න තියෙන්නේ අපිට. උන් ගේන්නේ නැහැ. ඒ නිසා බෞද්ධ වේවා හින්දු වේවා මුස්ලිම් වේවා සිංහල වේවා දෙමළ වේවා ඕනෑම මිනිසියෙක්ගේ විලාපය මේ වෙලාවේ රටේ මහා බලයක් බවට පත් කරන්න ඕනේ. සංසාර ගමනයි කොහෙන් අපයනවද දන්නේ දෙවිඳුනේ ඔබමයි දන්නේ කොහෙන් අපයනවද දන්නේ දෙවිඳුනේ අපනේ දන්නේ සංසාර ගමනයි සංසාර ගමනයි සයි පොළොවයි උඩින්ද රකින්නා සයි පොළොවයි උඩින්ද රකින්නා කන්ද කුමාර දෙවින්දේ සදා කල් අපරක දේවා ඔබේ ප්‍රේම අපට ලැබේවා සංසාර ගමනයි සංසාර ගමනයි සයි පොළොවයි උඩින්ද රකින්නා සයි පොළොවයි උඩින්ද රකින්නා කන්ද කුමාර දෙවින්දේ උදාර වූ බැති පෙම පාලා රකින්නු මැන අප සනසාලා සංසාර ගමනයි සංසාර ගමනයි කොහෙන් අපයනවද දන්නේ දෙවිඳුනේ ඔබමයි දන්නේ කොහෙන් අපයනවද දන්නේ දෙවිඳුනේ ඔබනේ දන්නේ සංසාර ගමනයි සංසාර ගමනයි ජාවහි සුගන්ධි දෘෂ්ටි වරදන පුරා රුක සයි පොළොවයි උඩින්ද රකින්නා සයි පොළොවයි උඩින්ද රකින්නා කන්ද කුමාර දෙවින්දේ කන්ද කුමාර දෙවින්දේ
සදා කල් අප රැක දේවා ඔබේ පෙම අපට ලැබේවා සදා කල් අප රැක දේවා ඔබේ පෙම අපට ලැබේවා අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ඒ බෞද්ධ මනසක් එක්ක මේ රටේ බෞද්ධ ජනතාවගේ හෘද ස්පන්දනය එහෙම වෙනකොට මේ සමස්ත ශ්‍රී ලාංකිකයාගේ හද ගැස්ම මේ ගීතේ මම ඔබට එක්කව කරන්නේ සංසාර ගමනයි සංසාර ගමනයි මහා බල කදිර දෙවින්දේ සදා කල් අපරක දෙන්නේ කොහෙන් අපේනවද දන්නේ දෙවින්දුනේ ඔබමයි දන්නේ මේ අසරණකම මිනිස්සු විදිහ මේ රටේ දෙවිවරු අදහන අය ඉන්නවා දෙවිවරු අදහන් නැති අය ඉන්නවා ධර්මයන් පිළිපදින ඉන්නවා දර්ශනයන් එක ගමන් කරන අය ඉන්නවා ආගමික මිනිස්සු ඉන්නවා අනාගමික මිනිස්සු ඉන්නවා නිරාගමික මිනිස්සු ඉන්නවා මේ සියලු දෙනා මිනිස්සු මේ රටේ මේ හැමෝටම පෞද්ගලික මතයක් තිබෙනවා මේ හැමෝටම පෞද්ගලික වූ ඇදහිල්ලක් තිබෙනවා සංස්කෘතියක් තියෙනවා වත්පිළිවෙත් තිබෙනවා ආමිෂ පූජා භක්ති අභ්‍යාස රිචුවල්ස් තියෙනවා මේවා හරි පෞද්ගලිකයි ඔබට පේනවාද මිනිස්සු අද මරාගන්නේ ඒව මුල් කරගෙන කියලා ඒව මුල් කරගෙන මිනිස්සුම මරාගන්නේ තලස්සලා මේ සින්දු දෙකම මම ඔබට කිව්වේ විශේෂයෙන්ම දේව සංකල්පයක් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ ඇතුලේ එන අඳෝනාවත් එකම අඳෝනාව ඒකයි මම ඔබට පෙන්වන්නේ බුදුදහමත් එක්ක ගොඩනැගෙන මේ රටේ බෞද්ධ මිනිස්යාගේ අසරණකමත් ඒ අසරණ කමමයි ඒ දෙකම එකයි ඒ මිනිස්යාගේ අසරණකමට මේ කිසි ભેදයක් නැහැ ක්‍රිස්තියානි අසරණකම බෞද්ධ අසරණකම Hindu අසරණකම කියලා මේක වෙන් කරන්න බෑ මේක අසරණකම ඒකත් දැන් වෙන් කරලා ඒක වෙන් කරලා ගොඩාක් දෙනෙක් දන්නේ නැතුව Facebook වල ආගම්වාදී ජාතිවාදී ප්‍රකාශ post දානවා ඒ කරන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඒගොල්ලෝ මේ රටට කරන විනාශේ මනුෂ්‍යත්වයට කරන විනාශේ මේක ඉස්සෙල්ලම අපිට ගන්නේ සුද්ධ තමයි මේ බෙදලා පාලනය කරන එක අපිට ඒක පිළිගන්න වෙනවා බටහිර ආක්‍රමණ හරහා යුරෝපීය ආක්‍රමණ හරහා මේ රටේ එකට ජීවත් වෙච්ච මේ උතුම් මිනිසුන්ට බෙදීම ඉගැන්නුවේ බටහිර රටවල් තමයි ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න විදියක් නැහැ ඒක ඇත්ත මේක තාම සිද්ධ වෙගෙන යනවා මේක තාම සිද්ධ වෙගෙන සුද්ධට වඩා හොඳට අපි දැන් ඒක කරගෙන යනවා දැන් සුද්ධ කැලේ සුද්ධට අපි එක හැරෙන්න බෑ කොටෝනේවා ගිනි තියනේවා යටින් අනිනේවා බෙල්ල කපනේවා කකුලෙන් අදිනේවා සුද්ධට හිතා ගන්නවත් බෑ දැන් මේ අපි පුරුදු කරපු උන්ද කියලා ඒ තරම් හොඳට අපි ඒ ටික කරගෙන යනවා මොනවද නොකරන්නේ අපි බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්නේ නැහැ ඒක කරන්නේ නැහැ ක්‍රිස්තියානි කාරයෝ කතෝලිකයෝ ජේසු කියපු දේ කරන්නේ නැහැ. අර කවුරු හරි කියපියෝ දැන් කර කර ඉන්නේ. කවුරු හරි කියපු දේවල් කර කර ඉන්නේ. මට පොලිසියේ උසස් නිලධාරියෙක් යම් කිසි කෙනෙක් ගැන ඊයේ මට කියනවා මට නම් ගම් කියන්න පුළුවන් නමුත් ඒක ලස්සන නැති හින්දා මම කියන්නේ නැත්තේ. වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි. මේ පුද්ගලයා මාසයක් තිස්සේ ඔය මලගයක් ගයක් ගන්න හැමතැනම මාත් එක්ක ගියා එක ගෙදරකදීවත් ඇඬුවේ නෑ මූ පිටරට ගිහිල්ලා අඬනවල් කියලා කිව්වා. ඒක ලංකාවේදී අඬන්නේ නෑ. සිංහලෙන් අඬන්නේ නෑ. පිටරටට ගියාම ඉංග්‍රීසියෙන් අඬනවා. ඉංග්‍රීසියෙන් අඬනවා. ලංකාව ගැන වැරදි කියලා අඬනවා. අද පිටරටට ගිහිල්ලා පල්ලිවලට ගහපු වෙලාවේ හාමුදුරුවෝ ඇවිල්ලා පල්ලි අස්කරා කියලා කවුරුත් කියන්නේ නැහැ ජාත්‍යන්තරයට කියන්නේ නැහැ පල්ලි අතු ගෑවා පල්ලි ගොඩනගන්න එකතු වුණා වැලි ගල් අදින්න හාමුදුරුවෝ ආවා මුස්ලිම් මිනිස්සු ලේ දන් දුන්නා ඒවා එළියට ගිහිල්ලා කියන්නේ නැහැ ඒවා කියන්නේ නැහැ එළියට ගිහිල්ලා කියන්නේ අපිට ගැහුවා කියලා විතරයි අපිට ගැහුවා කියලා විතරයි එළියට ගිහිල්ලා කියන්නේ රටක් හැටියට අපිට හිතන්ද සිද්ධ වෙනවා මේව ඔබට නම් නොකියුවට මම වගකීතු සියලු තැන් එක නම් ගම් පිටින් බොහොම පැහැදිලිව කතා කරන දේවල් නම් ගම් පිටින් ලංකාවේ මිනිස්සු
මේ රටේ කොච්චර ආදරණීයද කියලා අපි ලෝකෙට කියන්න ඕනද නැද්ද? කියන්න ඕනේ. එක උදාහරණයක්. මුළු රටම දන්න සිද්ධියක්. සක්විති. ලොකු මූල්‍යමය වංචාවක් එක හිරගත වුණා. ඔව්, ඔහුට ජීවිතේ වැරදුනා. හිරගත වෙලා හිටියා. හිරගේ ඇතුළෙන්ම තමයි ඔහුට නිදහස් වෙන්න අවශ්‍ය කරන දඩ මුදල් හොයලා දෙන්නේ. නිදහස ලැබුවා. ඔහුට අවශ්‍ය වුණා ජීවිතේ ආයි පටන් ගන්න. ආයි පටන් ගන්න. ඉංග්‍රීසි පන්ති ආයි පටන් ගත්තා. බලන්න ඒ ඔහුගේ YouTube videos වලට කියලා ඒවල comments අපේ ලංකාවේ මිනිස්සුන්ගේ. කොච්චර ආදරණීයද කියලා. කමක් නැහැ වැරදුනාට. ආයි පටන් ගන්න. දැන් ලක්ෂ කීයක් views තියෙනවද කියලා බලන්න. මිනිස්සු ආයේ ඒ class එකට යන්න පටන් අරන්. උඹ හොරෙක්. උඹ ආයේ අපේ ළමයින් උගන්වනවද කියලා කියන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු ආයේ යාගාවට class යනවා. මේවයි කියන්නේ නැත්තේ ලෝකෙට අපි. ඇයි මේවා කියන්නේ නැත්තේ? මේ රට එච්චර සමාව දෙන මිනිස්සු ඉන්න රටක්. මෛත්‍රිය තියෙන ආදරය තියෙන මිනිස්සු ඉන්න රටක් මේක. වැරදිච්ච මිනිහෙකුට ජීවිතේ හදාගන්න ඉඩ දෙන රටක්. කාලකන්නේ ටික දෙනෙක් ඉන්නවා. ටික දෙනෙක් ඉන්නවා. හුඟක් දෙනෙක් කිව්වා බෞද්ධයා ගහන්නෙත් නෑ මේ රටේ. හොඳට මේක අහගන්න. මේ බොරුව අපි හරි ගස්ස ගන්න ඕනේ. මේ රටේ මේ බෞද්ධයා ගිහිල්ලා කොහෙවත් ගහන්න ගිනි තියන්නේ නෑ. ඒවා කරන්න අන්තවාදී සෙට් එකක් හැදිලා ඉන්නවා මේ රටේ. බොහොම සුවල්ප දෙනේ. ඒවා බුද්ධියන්ස අඳුනගෙන තියෙනවා. කවුද මේවා කරන්නේ, කවුද මේවා මෙහෙවන්නේ කියලා මේවා හොඳට දන්නවා. මේවා දේශපාලකයෝ දන්නවා, රාජ්‍ය බුද්ධියන්ස හොඳට දන්නවා. මේ ගිනි තියන්නේ කවුද, මේ සෙට් වෙන්නේ කවුද, පොඩි දෙයක් වෙච්ච ගමන් ඒක අල්ලගෙන ගහන්නේ කවුද, ඔක්කොම දන්නවා. එතකොට දැන් ඔය මිනුවන් ගොඩ හෙට්ටි පොළ ගැහුවේ කවුද කියලාත් අපි හොඳට දන්නවා බොහොම පැහැදිලිවට. ඒ ගහනේවට නායකත්ව දීපුවාත් ඉස්සරහ ඉඳගෙනම තමයි අපි ප්‍රෝග්‍රෑම් එක කරේ. ඒ කියන්නේ ගහන එකවත් හදාගන්න පුළුවන් නම් හදාගන්නවා මිසක් මරණ එක නෙමෙයි මේ රටේ සම්ප්‍රදාය. ඒ තමයි මේ රටේ තියෙන විශිෂ්ටත්වය මම කියන්නේ. බෞද්ධ නාමය බෞද්ධ ලේබලයේ ගහගත්තු බුද්ධාගම රකින්න සිංහල ජාතිය රකින්න කියලා ලේබල් ගහගත්තු පිටරට NGO වලින් සල්ලි ගන්න සංවිධාන කිහිපයක් ලංකාවේ තියෙනවා. ඒගොල්ලෝ තමයි ක්‍රියාත්මක වෙලා දඩිපිටි ගාලා ඔය ගහන්නේ ගිනි තියන්නේ ඔක්කොම කරන්නේ ගිහිල්ලා ඊට පස්සේ බුද්ධාගමේ ගිනුමට බැර කරනවා ඒක. හැබැයි කතෝලික පල්ලියේ එහෙම සන්නද්ධ කල්ලි නැහැ. මේක හොඳට තේරුම් ගන්න මේ යථාර්ථය. ලංකාවේ කතෝලික ක්‍රිස්තියානි ප්‍රතිශතය 6.6%. රයිට්? ඒකෙනුත් කතෝලික සහ අනිත් ක්‍රිස්තියානි නිකාය හැටියට බෙදිලා තියෙන්නේ. එහෙම ලොකු සන්නද්ධ බලයක් නැහැ. ලොකු සන්නද්ධ බලයක් නැහැ. ඒ 70%ක් බෞද්ධ ජනතාව ජීවත් වෙන රටේ 14%ක් Hindu නේ. ඒ වගේ ඊට පස්සේ මුස්ලිම් අයටත් පස්සේ තමයි කතෝලික ක්‍රිස්තියානි අය ඉන්නේ. බොහොම සුළුතරයක්. ඒකේ අර වගේ සන්නද්ධ කණ්ඩායම් නැහැ. ඒ නිසා කටුව පිටියට ගැහුවාම සෙට් වෙලා ගිහිල්ලා ගහන්න කවුරුත් හිටියේ නෑ. මිනිස්සු ඔක්කොම හරි අසරණ වුණා. ඒ කියන්නේ මේක තමයි ඇත්ත. එහෙම නැතුව මේ රටේ ඊට පස්සේ අපි මතයක් ගොඩනගන්න හොඳ නෑ. බලන්න කතෝලිකයෝ කොච්චර හොඳද. දැන් බෞද්ධයෙකුට මෙහෙම වුණා නම් මම මේවා නිර්මාණය වෙන නිසායි කියන්නේ. මේක 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 බෞද්ධයෙකුට හෝ හාමුදුරු නමකට කියන්න බැරි වෙයි. එතකොට ભેදයක් වෙනවා. හැබැයි මේක මගේ වගකීමක් කියන එක. මේ රටේ මේ මෛත්‍රිය අපිට ඉගැන්වුවේ බෞද්ධ ජනතාව. හොඳට මතක තියාගන්න. මේ මෛත්‍රිය සුළු ජාතීන් කියලා සලකන්නේ නැතුව මේ රටේ පල්ලි පන්සල් හදලා, කෝවිල් හදලා, තමුගේ ආගමික කටයුතු, ඒ සංස්කෘතික කටයුතු, පෙරහැරවල් ඒවා තහනම් නැහැ නේ මේ රටේ. දැන් Hindu අය අර කටු ගහලා එල්ලගෙන ඒ වගේ ඒවා සමහර විට අපිට දකින්න අමාරු දර්ශන වගේ පෙනුනට මේ රටේ දැන් ඒ ආගමික නිදහස තහනම් කරලා නැහැනේ. මහපාරේ හැම පෙරහැරවල් යන්න දෙනවනේ, ඒ අවස්ථරේ දෙනවනේ, අපිට පල්ලි හදන්න දෙනවනේ, අපේ සංස්කෘතික අයිතිවාසිකම් දීලා තියෙනවද නැද්ද මට කියන්න ඔබ. ඒක පිළිගන්න වෙනවා. මේ රටේ මුස්ලිම් මිනිස්සු මේක පිළිගන්න ඕනේ. මේ රටේ Hindu සහ ක්‍රිස්තියානි මිනිස්සු මේක පිළිගන්න ඕනේ. පිළි අරගෙන අපි එකතු වුණොත් විතරයි හයිටියට කරපු දේ අපිට කරන්න බැරි වෙන්නේ. හයිටියෙත් ඉස්සලම නිකන් ලැප්ටොප් දීලා තමයි වටන් ගත්තේ. මතක තියාගන්න. මේවා ආශිර්වාද නෙමෙයි. මේවා ආශිර්වාද නෙමෙයි. අපි විනාශයේ කටළඟටයි ඇවිල්ලා ඉන්නේ. ඔය අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන්න, ෆිල්ටර් කරන්න පුළුවන්ද බැරිද? මොලයක් තියනා ඉන්නවා නම් කියන්න මට. කරන්න පුළුවන්. කරන්නේ නැහැ.
කරන්නේ නෑ. ඒ වෙනුවට ස්මාර්ට් ෆෝන් එක ව්‍යාප්ත කරගෙන යනවා. ස්මාර්ට් ෆෝන් එක ව්‍යාප්ත කරනවා, ඉන්ටර්නෙට් පුළුවන් තරම් ෆ්‍රී දෙන්න හදනවා, දැන් ටැප් දෙන්න හදනවා. හයිටියේ ඒ බෞද්ධ රාජ්‍ය විනාශ කරපු විදියටම ලංකාව විනාශ කරන්න හදනවා. ලංකාව විනාශ කරන්න හදනවා. ඒ රටේ පාසල් යාමත් අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. ඒක එහෙම ලිහිල් කෙරුවා. කැමති නම් ඉස්කෝලේ යන්න පුළුවන්. ඊට පස්සේ ඉස්කෝලේ යන අයට කිව්වා යුනිෆෝම් එක අනිවාර්ය නැහැ. කැමති එක කඳා යන්න පුළුවන්. ඊට පස්සේ බියර් නිකන් දෙන්න පටන් ගත්තා. ඉන්ටර්නෙට් ෆ්‍රී දෙන්න පටන් ගත්තා. අද හයිටියේ මහපාරේ කොල්ලෝ කෙල්ලෝ ලිංගික ක්‍රියාවල් වල යෙදෙනවා. හයිටියේ ඉස්කෝලේ ඇතුලේ රටම ඉවරයි. ආයි ගොඩ ගන්න බැරි තත්ත්වෙ විනාශ කරා. ලංකාවට ඒක වෙන්න ඔබ ඉඩ දෙනවද? ඔබව මේ බොරු ආගම්වාදයකට, ජාතිවාදයකට පටලවලා රට රැකගන්න, දේශය රැකගන්න, බුද්ධාගම රැකගන්න කියලා මේ ඕනේ නැති ආවේගයක් ඔබේ ඇතුළට දාලා ඔබව සන්නද්ධ කරලා වෙන පැත්තකටයි මේ අරගෙන යන්නේ. සැබෑ බෞද්ධය කලබල වෙනවද මේ මොන දෙයකටවත්? අඟුලිමාල නාලාගිරි ඉදිරිපිට බුදුරජාණන් වහන්සේගේ හැසිරීම කෙබඳුද? අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අපි අර සින්දුවේ කිව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. කාර්ද කිව්වේ? කියන්නකෝ නම ඇහෙන්න. බුදුහාමුදුරුවනේ. එන අපිට ආදර්ශ ගන්න තියෙන්නේ අද කාගෙන්ද? බුදුහාමුදුරුවන්ගෙන්. මේ රටේ බෞද්ධයට බුද්ධාගම ගැන ආදර්ශයේ බුදුහාමුදුරුවෝ විතරයි. බුදුහාමුදුරුවෝ විතරයි. ඒ බුදුහාමුදුරුවෝ දිහා බලන්න. Oh,
ඔස්සේ වූ වේදනා සාධනා ඉන් මිදෙව්සේක මේ ලෝදනා අන්ධකාරේ නැසු මිහිරි සදහම් දෙසු ලෝපියානන් වඳින් සෑමදා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබිච්ච විශිෂ්ටත්වය තමයි මේ දුක ඇතිවීමට හේතු වූ ඒ මුල හොයාගෙන ගියා. මනුෂ්‍යයා කියන්නේ පංචස්කන්ධයක්. මේ පංචස්කන්ධයකට එක්කාසු වෙලා තිබෙන්නේ තණ්හාව නිසා. ඒ තණ්හාව මුල් කරගෙන මිනිසුන්ට ඇති වුණේ දුක විතරයි. දුක විතරයි. මේක ආගමක් නෙමෙයි. මේ ධර්මතාවයක්. මේක මනුෂ්‍යයා පිළිබඳ සත්‍යතාවයක්. මේක මනුෂ්‍යයා පිළිබඳ ධර්මතාවයක්. බුදුහාමුදුරුවෝ බෞද්ධයින්ට දේශනා කරපු කෙනෙක් නෙවෙයි, සියලු සත්වයින්ට දේශනා කරපු කෙනෙක්. ඒ නිසා මේ බුදුදහමේ මේ මහා ආලෝකය මේ අන්ධකාරයේ ඉන්න සකල ලෝකවාසීන්ට අයිති විය යුතුයි. මේක පැතිරවිය යුතුයි. මම ක්‍රිස්තියානිකාරයේ කතෝලිකයෙක් හැටියට මම ජේසුගේ ජීවිතේ ආදර්ශය කරගත්තු කෙනෙක්. නමුත් මම ලොකු අවබෝධයක්, ලොකු පැහැදීමක්, ලොකු ශක්තියක් ජීවිතය තුළ ලබන්න බෞද්ධ දර්ශනේ හේතුව වුණා, බෞද්ධ ධර්ම හේතු වුණා. ඒකට ජේසුගෙන් නම් කිසි අවුලක් නැහැ. පල්ලිහෙන් පොඩ්ඩක් අප්සෙට්. ජේසුගේ අප්සෙට් එකක් නැහැ ඒකට. මේ පන්සල් පල්ලි කේස් මිසක් බුදුහාමුදුරුවන්ගේ ජේසුගේ ප්‍රශ්න කොහෙවත් නැහැ. හොඳට මතක තියාගන්න. එහෙම ඒවා නැහැ. රාවතාවත්තේ ඇත්තටම සිදුවෙච්ච දෙයක්. රාවතාවත්තේ ඒ වෙලාවේ හිටපු ASP මහත්මයා හැම අවුරුද්දෙම ඒ පල්ලිය කතෝලිකයෙක් කෙනෙක් මියුසිකල් ෂෝ එකක් ඕගනයිස් කරනවලු. ඉතින් එදා ඒ මියුසිකල් ෂෝ එකේ දැන් පල්ලිය මංගල්‍යේ එන ඔක්කොම එන අප්සෙට්ලු. වැඩි අවුල්. දැන් අර ASP මහත්තයා කොහොම මල පැනලා තද වෙලාලු ඉන්නේ. දැන් ඔය ඇස්සේ බිග් මාස්ටර් ආවලු. බිග් මාස්ටර් ඇවිල්ලා පල්ලිය මංගල්‍යේ නැගලා බුද්ධං සරණං ගච්ඡාමිකොලු ඉස්සෙල්ලම. වැඩි අවුල්ම ගියාලු. ඉතින් දැන් බෙග් මාස්ටර් සින්දු කියලා වහිනකොට අර ASP මහත්තයා ගිහිල්ලා ටිකක් මේ බොහොම කනස්සල්ලෙන් කිව්වලු, මොකද්ද බෙග් මාස්ටර් කරේ මෙතන මාව කෑවනේ කියලා. එතකොට මොහිදින් බෙග් කිව්වලු, "No problem. Jesus Buddha friends no problem" කිව්වලු. "Jesus Buddha friends." ඒක තමයි ඇත්ත කතාව. හරියට බැලුවොතින්. එතකොට මොයිදින් බෙක්ට බුදුගුණ ගී කියනකොට මුස්ලිම් පල්ලියෙන් තර්ජනය කරා මුලදී. උඹට දෙයියන්ට උත්තර දෙන්න වෙයි කියලා. මොයිදින් බෙක් වල එක මං දෙයියොත් එක බලා ගන්නම් කියලා. මොකද එයාට ෂුවර් එකක් තිබුණා මේක දෙයියන්ගෙන් කේස් එකක් නැහැ කියලා. ඒ වගේ මේ ජේසුගේ ප්‍රශ්නයක් නැහැ, බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ අපේ අයගේ. ඒකනේ අර සින්දුවේ කෙලින්ම. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. කෙලින්ම වෙන කාටවත් කියන්නේ නැහැ. බුදුහාමුදුරුවනේ වෙන කාට කිව්වත් කේස්. එහෙනම් කෙලින්ම බුදුහාමුදුරුවන්ට කියන්නේ. එතකොට ඔබට පේනවද මේ ලෝකෝත්තර ප්‍රඥාව? සුගත තථාගත ලෝක ශිවංකර සම්බුදු ශිරිපාදේ විශ්ව සීමා අභිභවාගිය දර්ශනයක්. ලෝක ශිවංකර. ඒක කාටවත් හිර කරන්න බෑ, අල්ලගෙන ඉන්න බෑ. කතෝලික කියන්නේ තේමයි. කැතලික් කියන වචනේ ලතින් භාෂාවෙන් කැඩිලා එන්නේ. කැතලික් කියන්නේ යුනිවර්සල්. යුනිවර්සල් කියන්නේ විශ්වීයයි. කාටවත් හිර කරන්න බෑ, කාටවත් අයිති නෑ. ක්‍රිස්තියානිය පටන් ගන්න ජේසුගෙන් අවුරුදු 70කට පස්සේ අන්තියෝකියේදී. එතකොට ජේසුවත් ක්‍රිස්තියානි නෙමෙයි. අපි මොනවටද මරා ගන්න යන්නේ? අපි මොනවටද මරා ගන්න යන්නේ? බුදුහාමුදුරුවෝ බුද්ධාගමෙත් නෙමෙයි නං, ජේසු ක්‍රිස්තියානිත් නෙමෙයි නං. මේ අපේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ විශ්ව සීමා අභිභවාගිය සුගත තථාගත ලෝක ශිවංකර සම්බුදු සිරිපාදේ 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 සිරිපාදේ. ඒ විශ්ව
සීමා අභිභවාගිය දර්ශනය ඒ මාවතේ ගමන් කරන්න කියලා කියන්නේ සිරිපාදේ කියලා කියන්නේ. සිරිපා වඳිනවා කියන්නේ පාද වන්දනා කරනවා කියන්නේ ඒ මග ගමන් කරනවා කියන එක. සුගත තථාගත ලෝක ශිවංකර සම්බුදු සිරිපාදේ ඒ මග යන්න. එතකොට මොකද වෙන්නේ? මුල් සෙවූ වේදනා සාධනා ඉන්මි දෙව්සේක මේ ලෝධනා දුක ඇතිවෙන්න හේතු හොයාගෙන ගියාගිල්ලා දුකෙන් මිදෙන මාවත කියලා දුන්නා. ඒ වඩුව මං හොයාගත්තා. තණ්හාව. මේ දුකට හේතුව තණ්හාව. අද ඔබයි මමයි නිරවුල් මනසක් ඇති කරගන්න ඕනේ. නිරවුල් මනසක් ඇති කරගන්න ඕනේ. මිනිස්සයා ඉන්නෙත් මා තුල. දෙවියන් ඉන්නෙත් මා තුල. තිරිසනා ඉන්නෙත් මා තුල. ඔව්ද නැද්ද? අපි දෙයියෝ හොයාගෙන කොහේ හරි යනවා දුර. කොහේ හරි දුර යනවා. ලෝකේ විශිෂ්ටතම තාක්ෂණික දියුණුව ලැබපු මිනිස්සු ඉන්න ජපානයේ අය සියලු දේ පරීක්ෂණ පවත්වලා හොයලා බලලා වාහනයක් නිර්මාණය කරවනේ. දැන් මේ ජපනීස් vehicles ලංකාවට එනවනේ. හැබැයි ජපනට අමතක වෙච්ච කෑල්ලක් තියෙනවා හයි කරන්න. ඒක මෙහෙදි හයි කරනවා. දෙහි ගෙඩි තුනයි මිරිස් කරල් ටිකයි. ඒක මෙහෙගෙනල්ලා හයි කරන්නේ. ඕක නැත්තම් වාහනේ හැප්පෙනවා අවුල්. ඔන්න බලන්න අපි කොච්චර ජපනට වඩා දියුණුද කියලා. ඉතින් ඕක බුද්ධ ආගම නෙමෙයිනේ තේ. ඕක බුද්ධ ආගමේ නැහැ නේ එහෙම එකක්. ඕක ක්‍රිස්තියානි ආගමේ නැහැ නේ. ඒ කියන්නේ මූලිකව අපේ රටේ මිනිස්සු ආගම දහම හරියට දන්නේ නැහැ. එතකොට ඒක දන්නේ නැතුව මරා ගන්නවා. ඒක දන්නේ නැතුව ආගම් ભેද වෙලා. ඒක දන්නේ නැතුව ಜಾති ભેද වෙලා. මේ මොනවද මේ අපි කරන්නේ? අපේ ඇතුලේ තමයි මේ සෑම දර්ශනයක් ඇතුළෙම ඉතා විශිෂ්ට විදියට ඉගැන්වෙන දෙයක් තමයි මේ විමුක්තිය තියෙන්නේ තමා තුල. ඉන්සයිට් විදර්ශනා තමා තුල. මේක ක්‍රිස්තියානි ෆිලොසොෆි වලින් මට උගන්වන්න පුළුවන්, හින්දු නිසම් වලින් උගන්වන්න පුළුවන්. මේ ධර්මයට යනකොට අපිට ලොකු පරතරයක් පේන්නේ නැහැ. මේ ආමිෂ පූජා භක්ති අභ්‍යාස රිචුවල්ස් වල තමයි අපිට වෙනසක් තියන්නේ. හැබැයි ඉතින් ඒකත් ගැටෙන්න ඕනේ නෑ. ඒක තමුගේ පෞද්ගලික තෝර ගැනීම. ඒක තමුගේ පෞද්ගලික කැමැත්ත. මිනිස්සු ගස්වලට වැඳලා ගල්වලට වැඳලා ජීවිතේ ආශිර්වාද ලැබලා තියනවා. ඒ ගස්වලට ගල්වලට වඳින එකෙන් පවා අවදි වෙන්නේ තමුගේ ඉන්සයිට් එක. භක්ති අභ්‍යාස. මා තුල භක්තිය ඇති කරවන්න කරන අභ්‍යාසයක්. හැබැයි වැඩි තියෙන්නේ අභ්‍යාස වලට වඳින එක. ඒක තමයි බුදුහාමුදුරෝ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට කැමති උනේ. ඒ නිසා අපි හොඳින් තේරුම් ගනිමු එක දෙයක්. අපේ ඇතුලේ තමයි තිරිසනා ඉන්නෙත්, අපේ ඇතුලේ තමයි මිනිස්සයා ඉන්නෙත්. මයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ අසින් දුටු දේ පොරු වී නොයයි දෝ දෙකමින් ඇසු දේ නොවෙයි මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ Thank you.
දීලා වෛරෙන් මත් වෙලා තම සොයුරා මරයි වස විස දීලා එක කුස ඉපදීලා වෛරෙන් මත් වෙලා තම සොයුරා මරයි වස විස දීලා සැකය නිසා මේ දුරු වෙයිසා මේ ලොව කිනි දැල්වේ මනු ලොව අපායක් මැවේ මිනිසා මයි ලොව දෙවියත් වන්නේ මිනිසා මයි ලොව තිරිසන් වන්නේ සාමයි ලොව දෙවියන් වන්නේ මෙනි සාමයි ලොව තිරිසන් වන්නේ පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානේදී අරගෙන යන්නේ තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානේදී අරගෙන යන්නේ ධර්මෙ රකින්නා ධර්මෙන් රැකදේ එය නොම දන්නා සසරෙහි මැරි මැරි දැවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ සාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ අසින්දුටු දේවරු වී නොයෙයිදෝ දෙකලින් ඇසු දේ නොවෙයි අසින්දුටු දේවරු වී නොයෙයිදෝ දෙකලින් ඇසු දේ නොවෙයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානේදී අරගෙන යන්නේ මේක හැමදාම අපිට මෙනෙහි කරන්න සිද්ධ වෙනවා. දයදා 21 වෙනිදා මිනිස්සු පල්ලි ගියා ගොඩක් බලාපොරොත්තු තියාගෙන. ගොඩක් දේවල් ඉල්ලන්න ඇති ගිහිල්ලා. දරුව වෙනුවෙන් ඉල්ලන්න ඇති. බාර කරන්න ඇති. දේව ආශිර්වාද ඉල්ලන්න ඇති. අන්තිමට ඒ බොහෝ දෙනෙකුට පල්ලියෙන් එළියට එන්න හම්බුනේ නැහැ. තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානේදී අරගෙන යන්නේ. මිනිස්සු හොඳට තේරුම් ගන්න ඕනේ, හම්බ කරාට වැඩක් නැහැ. ජීවිතේ සතුට ලබන්නේ වියදම් කරන කෙනා, හම්බ කරන කෙනා නෙමෙයි. ජීවිතේ සතුට ලබන්නේ වියදම් කරන කෙනා. ගොඩක් අය මාංශ වල හම්බ කරලා ගෙදරට පුටු සෙට් එකක් ගන්නවා, ඒක වහලා තියනවා, වාඩි වෙන්නේ නැහැ.
කෑම් මේසයක් ගන්නවා. කෑම් මේසේ සාලි තියෙනවා. ඒකේ වාඩි වෙන්නේ විසිටර්ස්ලා කණ්ඩ. ගෙදරට කුස්සිය මේසයක් තියෙනවා වෙන එක. ඉතින් ළමයින්ට මලපයින් නැද්ද? ඒකනේ අපේ මහවුන් හම්බ කරලා ගෙදරට බඩු ගන්නවා. අර පාරේ යනවන් ඇවිල්ලා කාලා යනවා අපි කුස්සිය කනවා. ඔමනික හිතලා බලන්න. තණ්හා පොදි ගසා. මේ පොදි ගැහුවා කියලා සන්තෝෂය නෑ. සමහරව ඇඳුම් ගන්නවා. මේ අවුරුද්ද ගත්ත එක ලබන අවුරුද්දවත් අඳින්නේ නෑ. අරන් තියනවා. පරිස්සමට. වැඩක් තියනවාද? වැඩක් නෑ. පරිස්සම හරියට. ඒක අඳින කොටයි ලස්සන. සමහරට හොඳට අම්ම කරන්න පුළුවන්. හැබැයි උට වියදම් කරන්න දන්නේ නෑ. එතකොට අම්ම කළා ගොඩ ගහලා අර නිකන් ඉන්නේ කොට තියලා ඌ යනවා මැරිලා. එහෙම වෙලා නැද්ද? අපේ රටේ ඔය කොළඹ ගොඩාක් පුතාලා ඉන්නවා ඒ වගේ සල්ලි හම්බෙච්චි. ඒ කාගේ පුතාලාද මන් දන්නේ නැහැ. කෙසේ හෝ උන් තමයි කොළඹ කන්නේ ඉඳගෙන. නයිට් ක්ලබ් වලයි කොකේන් එක්කයි ගංජා එක්කයි ඔය ඔක්කොමත් එක්ක කොළඹ කන පුතාලා ටික තමයි ඔය. ඔය අර වියදම් කරන්න දෝ පොදි ගහලා ගිය තාත්තලගේ පුතු. මාංශ වල හම්බ කරපු උන් නෙවෙයි. මේ රටේ අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. පොහොසත්කම තියෙන සල්ලිවල නෙවෙයි. පොහොසත්කම තියෙන සල්ලිවල නෙවෙයි. තණ්හාව තියෙන මනුස්සයල ජීවිතේ කිසිම තෘප්තියක් නැහැ. ජීවිතේ කිසිම තෘප්තියක් නැහැ. කන්නේත් නැහැ. කන්නේත් නැහැ. අඳින්නෙත් නැහැ. ගමනක් බිමනක් යන්නේත් නැහැ. මොනවද අවසානයේදී අරගෙන යන්නේ? හොඳ පෙට්ටියක නම් දාන්න පුළුවන් ඉතින්. ඒත් ඒකත් ඌ ගෙනියන්නේ නැහැ. දවස් දෙක තුනක් පොඩක් දාලා තියන්න පුළුවන්. අපේ රටේ දේශපාලකයෝ හොරකම් කරන හැටි දැක්කහමත් අපිට ඕක හිතෙනවා මුන්ට මේක වියදම් කරන්න වියල වෙලාවක් නැහැ. හොරකම් කරන හොරකම් කෙරිලි හැටියට. ඒ කියන්නේ පුදුම හොරකම් කිරීම හොරකම් කරන්නේ. ඕක වියදම් කරලා ඉවර කරන පරම්පරා ගානකටවත් වියදම් කරලා ඉවර කරගන්න බෑ. සමහර සල්ලි ලංකාවට ගේන්නවත් බෑ. ඊට පස්සේ එහෙ ගිහිල්ලා හංගනවා ඌ මැරෙනවා ඒවා ඒ රටට. අයියෝ. එක්ක එක මෙහෙ ගෙනල්ලා තියලා මැරියා. ඒත් නෑ ඒක. අඩු ගානේ මේ රටට හරි ඒක. එහෙමත් නෑ. මෙහෙන් හොරකම් කරලා එහෙ ගිහිල්ලා හංගලා මේවා නිකන් කතාවට කියන ඒවා එහෙම නෙවෙයි වගකීමෙන් කියන්නේ. මේවට අඬල වැඩක් නැති හින්දා hina වෙලා කියනවා දැන්. අපි මේවා කොහොමද වෙනස් කරගන්න වෙනවා? ඔබ දුක් විඳලා මාංශ වෙලා රස්සාව කරලා මේ රටේ ආයෝජනය කරලා හම්බ කරලා බද්දු ගෙවලා නැගිටින්න හදනකොට වැටෙන්න ගහනවා. නැගිටින්න දෙන්නේ නැතුව මුන් හොරකම් කරලා ඒ වගේ ගිහිල්ලා පිට රටවල බැංකු දාලා බැංකු නැතුව වෙන තැන්වල හංගලා සමහර තැන්වල මේ බ්‍රීෆ් කේස් වල ට්‍රංක පෙට්ටි වල සල්ලි හංගපු රටවල් තියෙනවා. ඒවා ඒ රටවල්වත් බැංකු වල නෙමෙයි තියෙන්නේ. මොකක්ද මේ වෙන්නේ? මේක වෙනස් විය යතුයි. මේක වෙනස් වෙන්න ඕනේ. හොර පෙට්ටුවෙන් කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්ත එය කතිමයි ලොබ සිතුවාලෝ අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් මේක අපි හරියට අහලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. හරිම පුදුමාකාර විවරණයක්. මේක බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන ලියවිච්ච විශිෂ්ට සිංහල ගීතයක්. හොරකමට අහුනම ඉස්සර හිස ගැසන මරලා දානවනේ. රජ්ජුරුවන්ගේ දේ හොරකම් කරලා අහුනොත් ඉවරයිනේ. එතකොට දැන් එහෙම අහුවෙලා දැන් මරන්න ගෙනියනවලු. මරන්න ගෙනියන්නේ නිකන් නෙමෙයි මර මල් මාල දාලා වදක බෙරේ ගගහ තමයි පෙරහැරි අරගෙන යන්නේ. හරිද? දංගේ දියට ගෙන යන ගමනේ දැන් මොගේ හොරකම කොච්චර ලොකුද කියනවා නම් වදක බෙරේ දැක සොරා කන්ට ඒ කදිමයි ලොබ සිතුනාලු. මූට පෙරේතයි අර බෙරේට. දැන් මේ තව ටිකකින් බෙල්ල කපලා මරනවා. මූට ඒක බෙරේට විදින්නයි කල්පනාව. කාවද මතක් වෙන්නේ කියන්න එපා මට. මේ සින්දුව මතක් කරන්න
අනිත් මතක් වෙන එකව මතකේ තියාගන්න. ඡන්ද දෙන දවසට කරන්න ඕන දේ කරන්න. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්? සිංහා වැඩිය හෝ දෙන්නට වේයි සැක හිතිලා. මහයිසුරෙක් බුදු මහලේ සැඟවි තනිකොමු පිස කෑවේලු, තනිකොමු පිස කෑවේලු. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්? මහා සිටුවරේ ධන කුවේරේ සල්ලි පොදි ගහපු කෙනෙක්. ඌට කැවුම් කන්න ආස හිතුණලු. දැන් කැවුම් පුච්චනවලු කොහෙට වෙලාද? ගෙයි දොරවල් වහගෙන උඩු මහලේ දොරවල් වහගෙන කැවුම් පුච්චනවලු. ඇයි? පින්දුසිගා වඩින හාමුදුරුවරු එනවනේ දානෙ ඉල්ලගෙන. ඒ ආවොත් කැවුමක් දෙන්න වෙයි කියලා ඌට ලෝබයිලු. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්? දැන් අපි මේ රට තේරුම් ගන්න ඕනේ. මුන්ට ඡන්දෙ දීලා අපිට කැවුමක්වත් අද නෑ. උන් ඒක පුච්ච ගන්න තුඩ තට්ටු ඉඳගෙන. සුරාසොණ්ඩෙක් ගිරි කුලකින් විසිවි මහ පොළොවට පාවි එන්නේ. දැවතින මේ සීත පවත්ව අහෝ සැපයි කිවාලු, අහෝ සැපයි කිවාලු. දැන් මොකද වෙන්නේ? හොඳට බීලා වැටෙන්න ගහලා ඇවිද ගන්න බරුව කන්දකින් පහලට ඇදගෙන වැටෙනවා. ඒ වැටෙනකොට මාර හුලගක්ලු වදින්නේ. ඌට හිතෙනවලු, ගත දැවටෙන මේ සීත පවන් රැලි අහෝ සැපයි කිවාලු. ඌට සැපයි. තව ටිකකින් චොප්ප වෙන්න යන්නේ. ඒ වුණාට ඌට ඒක තේරෙන්නේ නෑ. කාටද? මන් දන්නේ. ඌ කියනවා අහෝ සැපයි කිවාලු. ඔය සැපට ඉන්නවා දැන් හුලං වැඩි වැඩි. හැබැයි උන්ට තේරෙන්නේ නෑ මේ කන්දකින් බිමට වැටෙන්නේ කියලා. ඒ හුලඟයි මේ අන්තිම හුලඟ මුන්ට වදින්නේ. මේ රටේ ගොඩක් දෙනෙකුට මේ අන්තිම හුලඟ වදින්නේ. මේක දේවාශිර්වාද ලැබිච්ච පුණ්‍ය භූමියක්. මේක බුදුන් පය තියපු පිම්බිමක්. මේක ලෝකේ පන්සල. මේ සෝබාදහම තව ඉවසන්නේ නැහැ. දැන් මේක කියද්දි මලපයින්න කාටද? මේක කියද්දි අපිව මරන්න හිටින්න කාටද? අර හුලං වදින උන්, අර කැවුම් පුච්චන උන්, උන්ට ඒ තණ්හාවෙන් පිරිච්ච උන්ගේ තර්ජන වලින් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. උන්ට අපේ මයිලක්වත් හොල්ලන්න බෑ. මේ රටේ මිනිස්සු විනාශ වුණා නම් විනාශ වුණේ ධර්මය අඳුරන්නේ නැති නිසා. මතක තියාගන්න. අඟුලි මාලනාගිරි ලෝසතුන් රාගපාපෙන් පිරි. දැන් අඟුලි මාලට පුළුවන් වුණාද බුදුන් වහන්සේගේ ඇඟට අත තියන්න? මං අහන්නේ. බැරි වුණා. 999ක් මරලා හිටියේ. ඊට වැඩිය මරන්න ඇති. ඇඟිලි හොයාගන්න බැරි වෙච්ච අය ඉන්න ඇති. මුළු සෙනග දුවන්න ගත්ත අඟුලි මාලව දකිද්දී. නමුත් එදා බුදුරජාණන් වහන්සේ වඩින මග අඟුලි මාල එනකොට ඒ මෛත්‍රිය ඉදිරිපිට අඟුලි මාලගේ ජීවිතය වෙනස් වුණා මිසක් බුදුන්ට අත තියන්න පුළුවන් වුණේ නෑ. ඇයි? ඒ හිතේ වෛරය බිඳක්වත් නෑ. ඒ හිතේ තරහව නෑ. කාටවත් විරුද්ධ කිසි සිතවිල්ල නෑ. මෛත්‍රිය විතරයි. අද අපේ ගොඩක් දෙනෙක් මහපාරේ මැරුණේ වෛරය නිසා, තරහව නිසා, පලිගැනීමේ චේතනාව නිසා. ආයුධ ගැන විශ්වාස කරපුවා තමයි ආයුධවලින් විනාශ වෙන්නේ.
මම මේ ලංකාවේ ඕන තැනකට පැය 24 ඕන වෙලාව කියන්නේ මගේ රියදුරු මහත්තයා එක්ක විතරයි. වෙන කවුරුත් අරගෙන යන්නේ නැහැ. ඇයි? ආරක්ෂක වළලු 10ක් දාගෙන හිටපු අය බල්ල වගේ මැරුන්නේ නැද්ද ලංකාවේ? මේව මතක නැත්තම් අපිට හෙන ගහනවා. ඒ කියන්නේ හරියන්නේ නැහැ නේ, හැදෙන්නේ නැහැ නේ කියන්නේ. අපි තේරුම් ගන්න ඕනේ මේවා. ආරක්ෂාව දාගත්තා කියලා අපිට කර්මෙන් ගැලවෙන්න බෑ. ඒවට අකුසල කර්ම කරන් ඉගෙන ගන්න ඕනේ. අහෝසි කර්ම, අකුසල කර්ම ඉවත් කිරීමේ අහෝසි කර්ම වලින් විතරයි ඒක ගෙවා දාන්න පුළුවන්. ආරක්ෂකව දාගෙන තමුන්ගේ අකුසල ගෙවන්න පුළුවන්ද? පුළුවන්ද කියන්නකෝ. ඔව්. ඒ නිසා මේ රටේ බෞද්ධයෝ තමුන්ගේ ධර්මයේ බලය පෙන්වන්න පටන් ගන්න ඕනේ. වෙන මොකද ධර්මයේ බලය? නාලාගිරි රාකල සියගානක් පොවල එවපු අජාසත් රජුරන්ගේ මගුල් ඇත, ආයුධ ඇත. බුදුහාමුදුරුවෝ ඉස්සලා දන ගැහුවේ මොන භාෂාවෙන් කතා කරලද? මෛත්‍රියේ භාෂාව. ධර්මයේ බලය වෙන මොකොත් නෙවෙයි. මේකේ ලොකු සාක්ෂියක් මට හම්බෙනවා බෝගම්බර හිර ගෙදර. මේ නහි වේරේන වේරාණි කියන ධම්මපදයට එක්ක උපදින සත්‍යතාවය මට තහවුරු කරන සාක්ෂියක් මම කියන්නේ. බෝගම්බර හිර ගෙදර 1000කට විතර මේ වැඩසටහන කරලා එළියට එනකොට මම සද්දන්ත මිනිහෙක් මගේ කකුල් දෙක ළඟ වැටිලා ඇඬුවා. මම ඔහුව තුරුල් කරගෙන මම ඔහුගේ කතාවට සවන් දුන්නා. ඔහු කියනවා අද මගේ දුව බඳිනවා. මගේ දුවගේ වෙඩින් එක. මං එල්ලුම් ගහට නියම වෙලා ඉන්නේ. මට මගුල් ගෙදර යන්න බෑ. ඇයි ඔහු එල්ලුම් ගහට නියම වුනේ? මගේ ඇස් ඉස්සරහා 4 දිනක් මගේ බිරිඳව දූෂණය කරලා මැරුවා. මගේ බිරිඳව මගේ ඇස් ඉස්සරහා. මගේ දුවව දූෂණය කරා මගේ ඇස් ඉස්සරහා. මහත්තයෝ මං උන් 4 දිනාවම මැරුවා. කිසිම අසාධාරණයක් නෑ ඔහුගේ කතාව අහද්දි. අපි එතන හිටියනම් සමහරට අපිත් ওই දේ කරන්න ඉඳ තිබුණා. හැබැයි ඔහු ධර්මය දේශනා කළේ ඊට පස්සේ මට පුදුම දෙයක් ඔහු කියනවා. හැබැයි මගේ වෛරෙන් මට එක දෙයයි උරුම වුණේ. මගේ දුවට අම්මත් නැති වුණා, තාත්තත් නැති වුණා. මං එදා ඒ වෛරෙන් ඔවුන්ව මරා දැම්මා. අද මගේ දුව බඳිනවා. මං හිර ගෙදර. මගේ දුවට අම්මත් නැහැ, තාත්තත් නැහැ. එච්චරයි මට ඉතුරු වුණේ. නහි වේරේන වේරාණී කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්න පටන් ගත්තා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. අර 4 දෙනා මැරුවා කියලා මේ තාත්තට සැනසීමක් ලැබුණේ නැහැ. ඒ තාත්තා වැරදි නැහැ කියලා අපිට තේරෙනවා කතාව අහගෙන ඉන්නකොට. ඒ තාත්තා කරපු දේ අසාධාරණයි කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒක අනුමත කරනවා නෙමෙයි. නමුත් අපිට ඔහුට විරුද්ධව හැඟීමක් එන්නේ නැහැ. හැබැයි ඔහු කියනවා මට සැනසීමක් ලැබුණේ නැහැ. ජීවිතේ සැනසීම තියන්නේ ආදරය මෛත්‍රිය තුළ විතරමයි, වෙන කොහෙවත් නැහැ. ඒ නිසා මේ රටේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන පාපතරයින් සියලු දෙනාට නුදුරු අනාගතයේදී මේ ජීවිත කාලය තුලදීම තමුන්ගේ අකුසල් වලට ගෙවන්න සිද්ධ වෙනවා. ඒක සැකයක් නැහැ. මන් දැඩි ලෙස විශ්වාස කරනවා අපි ඉන්නේ අන්ධකාරයේ උච්චතම ස්ථානයේ මේ රටේ. දැන් රටක් හැටියට අපි ඉන්න අවාසනාවන්තම අවස්ථාව තමයි මේ. අපි ඉන්නේ විනාශ වෙලා 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 70ක් තිස්සේ විනාශයේ උපරිම තැන. සුද්දට කොහොම සතුටු වෙද්ද කියලා කියන්නේ මෙතනින් ගැලවිලා ගිය එකට. අපිට නිදහස ලැබිලා නෙමෙයි, අර මේ කොල්ල විහිළුවට කියන කතාව ඇත්ත. සුද්දට නිදහස ලැබිලා තියෙන්නේ. කියන්නේ අපෙන් උන් ගැලවිලා ගිහිල්ලා අවුරුදු 70ක්. එහෙම හිතන තැනට මේ රටපත් වෙලාද අද? ඔබට මට වගකීමක් තිබෙනවා. ඒ නිසා මේ ආයතනයේ සේවය කරන මේ පවුලේ දරුවන්ගෙන් මම ඉල්ලන්නේ අපේ රටට නායකයෙක් නැති වුණාට ඔබට නායකයෙක් ඉන්නවා. මේ ආයතනයේ නායකයෙක් ඉන්නවා. ඒ නායකයා ඔබේ ආර්ථිකය අතට අරන් තියනවා. ඔබේ ජන ජීවිතේ පවුල් ජීවිතේට ශක්තියක් වෙන්න පටන් අරන් තියනවා. ඔබ මේ ආයතනය රැක ගන්න ඕනේ පළවෙනියෙන්ම. පැහැදිලිද ඒක? පළවෙනියෙන්ම. ඔබේ ආයතනය කීයක් වැඩ කරනවා? කී දෙනෙක්? 500ක්.
ඒ 500 එකට හිට ගන්න ඕනේ ආයතනයක් එක්ක. මේ රටේ පෞද්ගලික අංශය මේක ඉගෙන ගන්න වෙනවා. එහෙම නැත්නම් මේවත් එක ශ්‍රී ලංකණ එක නවතින්නේ නැහැ. ශ්‍රී ලංකණ එක නවතින්නේ නැහැ. ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්වෙස්ටර්ස්ලා බයෙන් මේ රට අතහැරලා යන්න ඉස්සෙල්ලා මේ ආයතනයේ සේවය කරන අය ඕනම දෙයකදී දැන් ඔබ 500ක් කියලා කියන්නේ පවුලේ 3 දෙනා ගාන හිටියොත් 1500ක් නෙමෙයි 1500ක් ලේසියෙන් ජීවත් වෙන තැනක් ඔබ 1500ක් 1500ක් එක හඳින් හිටගන්න තීරණයක් ගන්න ඔරුවක් තියෙනවා හබලක් නැහැ වෙරලක් නැහැ කියලා අපි ඉස්සෙල්ලා කිව්වේ ඔබට ඔරුවක් තියෙනවා වෙරලක් තියෙනවා වෙරල තමයි ඔබේ ආයතනය වෙරල ඔබේ ආයතනය ඒ කියන්නේ ඔරුව පාක් කරන්න තැනක් නේ වෙරල කියලා කියන්නේ ඔබට ඔරුවක් තියෙනවා ඔබට රස්සාවක් තියෙනවා ඔබට වෙරලක් තියෙනවා ඔබට ඔබේ ආයතනය තියෙනවා ඔබ අතට ගත යුත්තේ හබල දැන් හබල අතට ගන්න මේ ඔරුව කොහෙටද ගෙනියන්නේ කියලා ඔබ තමයි තීරණය කරන්න ඕනේ හබල අපේ අතට ගන්න ඕනේ මේ ආයතනයත් එක්ක ඔබ හිට ගන්න ඕනේ මේ ආයතනයත් එක්ක ඔබ ශක්තිමත්ව එක බැම්මකින් බැඳෙන්න ඕනේ එසේ වෙලා මතක තියාගන්න මේක ඔබ මෙතන 500යි මෙතන 500යි අපි ඊයේ හමු වෙච්චි කම්පැනි එකේ 2500යි අපි ඊට කලින් පෙරේද හම්බ වෙච්චි කම්පැනි එකේ 10000යි දැන් මේ විදිහට අපිට දවස් ගානේ හම්බ වෙනවා ස්ටාෆ් එක වැඩ කරන අය එතකොට මේ රටේ 58000ක් වැඩ කරන ආයතනයක් එක්ක මම ටිකෙන්ටම කතා කරලා තිබෙනවා 98000ක් වැඩ කරන ආයතනයක් එක්කම කතා කරලා තිබෙනවා මේ ඔක්කොම 10000 ගණන් එකතු වුණාම මේ පෞල් ශක්තිමත් වෙනොත් එකට මේ ආයතනයේ වැඩ කරන ඔබෙන් මං ඉල්ලනවා මේ 500 වේගෙන් 5000ක් දක්වා ගෙනියන්නේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ මේ රැකියා අවස්ථා මේ ප්‍රදේශවලට තව බෙදා හරින්නේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ ඒ සඳහා ආණ්ඩු මොන සෙල්ලම් දැම්මත් සෙනග අපිත් එක්ක ඉන්නවා කියන දැඩි විශ්වාසය මේකේ ආයෝජකයාට ලබලා දෙන්න ඔබ ඉදිරිපත් වෙන්න ඕනේ මෙන්න මේ විදිහට අපේ රජයේ ආයතන වගේම පෞද්ගලික අංශය මේ තමුන්ගේ ආයතනයේ තමුන්ගේ රස්සාව මුල් කරගෙන තමුන්ගේ ආයතනයේ ප්‍රොඩක්ට් එක මුල් කරගෙන ඒක සුරක්ෂිත කරන්න පටන් ගත්තොතින් අපිට මේ රටේ සංස්කෘතිය ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් එතකොට මේ එනේන පහෙන් පහට මාරු වෙන ආත්මార్థකාමි කිසිම රජයකට මේ රටේ ආර්ථිකයට අත තියන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ පොලිසිය වලට අත තියන්න හම්බෙන්නේ නැහැ. උසාවියට පොලිසියට අත තිබ්බොත් මේ රට විනාශයි. විනාශයි. මේ රටේ පෞද්ගලික අංශයට අත තිබ්බොත් මේ රට විනාශයි. මේ දරුවන්ගේ අපේ දරුවන්ගේ රට අපි හැමෝම එකතු වෙලා දැන් දැඩි තීරණාත්මක ගමනක් පටන් ගන්න ඕනේ මේ විනාශයන්ට ඉඩ නොදෙන. මැරෙන්න බය වෙන්න එපා. මැරෙන්න බය වෙන්න එපා. ඇයි? අපේ කුසල් අකුසල් අනුව අපි ආපු ගමනේ අපි යන දවසක් තීරණය වෙලා තියෙන්නේ. තීරණය වෙලා තියෙන්නේ. කලින් මරන්න බෑ මතක තියාගන්න. කලින් මරන්න බෑ කාටවත්. මගේ ඔළුවට මැරියෝ පිස්තෝල තියලා තියෙනවා ගේ ඇතුළට ඇවිල්ලා. සෙල්ලම් පිස්තෝල තියාගත්තු අය නෙමෙයි. රටේ නම් දරුවෝ මිනිමරුවෝ මැරෙන්න ඉස්සෙල්ලා කියන්න තියෙන අන්තිම වචන ටික කියන්න කියලා මගේ ඔළුවට පිස්තෝලේ තියපු දවසෙවත් මම මිනිමරුවෙක්ගෙන් ජීවිතේ ඉල්ලලා අඬලා නැහැ. මිනිමරුවෙක්ගෙන් ජීවිතේ ඉල්ලලා වැඩක් තියනවද? අපි බය වෙන්න ඕනේ නැහැ. අපි අදහන ධර්මයේ තුල ජීවත් වෙනවා නම් සත්‍ය තුල ජීවත් වෙනවා නම් අපේ හිතේ වෛරයක් නැත්තම් අපේ හිතේ තරහක් නැත්තම් අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. ඔබ හරි දේ කරනවා නම් ඔබ යුක්තිගරුක ජීවත් වෙනවා නම් ඔබ සාධාරණ ලෙස ජීවත් වෙනවා නම් ඔබ බය වෙන්න ඕනේ නැහැ. කාටවත් බය වෙන්න එපා.
කාටවත් බය වෙන්න එපා. මේ රටේ චණ්ඩි වගේ ඉන්නේ ලොකුම බයගොල්ලෝ ටික. ඔබ දන්නවද ඒක? දැන් අපි වැඩියෙන් බය නම් මොකද කරන්නේ? වැඩියෙන් ආරක්ෂාව දාගන්නවා. වැඩියෙන් බය නම් වැඩියෙන් ආරක්ෂාව දාගන්නවා. ආරක්ෂාව අඩු කරන්නේ ඇයි? මම මේ පොඩි නිකන් න්‍යායක් ගැන අහන්නේ. ආරක්ෂාව අඩු කරන්නේ බය අඩු වෙනකොට. ආරක්ෂාව වැඩි කරන්නේ බය වැඩි වෙනකොට. කොහෙන් හරි හොයලා අපේ රටේ ප්‍රභූවරුන්ට ඉන්න ආරක්ෂක ගාන හොයලා බලන්න. එතකොට මම මේ කියපු කතාව ඉතුරු ටික ඔබට තේරුම් ගන්න පුළුවන්. ටෝකියෝ වල මම කෝච්චියට නගින වෙලාවේ කළු බෙන්ස් එකක් ඇවිල්ලා නතර කරා. එක මිනිහෙක් බැස්සා. ඩ්‍රයිවර් බැහැලා ඇවිල්ලා පිටිපස්සෙන් බ්‍රීෆ් කේස් එක අරගෙන ඔහුගේ අතට දුන්නා. මම ගියේ කෝච්චියමයි ඔහු ගියේ. ඒ ජපානේ අගමැති. නෙදර්ලන්තෙට ගියාම මම අදත් දකිනවා පාර්ලිමේන්තුවට අගමැති එන්නේ බයිසිකලේ පැදගෙන. අදටත් අපේ රටේ අගමැති බයිසිකල් පැද්දොත් එදාට මුළු පළාතෙම පාරවල් වහලා අපිට එහෙම ඈනයක් වෙනවා. ඒක යන්නේ නම් නැති වෙන එකට පාර යන එන්න තොපි බයිසිකල් පදින්න එපා දෙයියනේ. ওই හොලිකොප්ටරෙන් පුළුවන් නම් ඵලයන්. මේක අපිට මලවදයක්නේ. ඇයි මේ බය? මුන් චණ්ඩි නෙමෙයි, මතක තියාගන්න. චණ්ඩි නෙමෙයි මේ අපිව පාලනය කරන්නේ බයගොල්ල සෙට් එකක් මේ රටේ. තනියෙන් පාරට වහින්න බයයි, මොකා ගහයිද කියලා දන්නේ නැහැ. පන බය ඉන්නේ. ගාන්ධිට ඒ බය තිබුණද? ගාන්ධිට ඒ බය තිබුණේ නැහැ. නෙල්සන් මැන්ඩෙලාට තිබුණද? නැහැ. මාටින් ලූතර් කින්ට තිබුණද? නැහැ. තිබුණේ නැහැ. ගාන්ධිට තිබිච්ච ආදරේ ඉන්දියාවේ මිනිස්සු අපේ ඉන්න නායකයින්ට තියෙන එකෙක් කියන්න මට නිකන් නොකිව්වත් කමක් නැහැ. මේවා විහිළු. නිකන් ලොකුවට තමුන් හිතාගෙන ඉන්නවා තමුන් නායකයෝ කියලා. පන බයේ ඉන්නේ, පරිවාර රත දාගෙන, සිකියුරිටි දාගෙන නේද පාරේ යන්නේ. අනිත් උන් ඔක්කොම කානුවට බහින්න ඕනේ නේ. මේක වෙනස් වෙන්න ඕනේද නැද්ද රටේ? වෙනස් වෙන්න ඕනේ. හරි සන්තෝසයි ටවුන් හෝල් එකේ අර හොන් ගහපු එක. ඒ කියන්නේ මේගොල්ලෝ යනකොට පාරවල් වහගෙන මිනිස්සු රස්තියාදි වෙන්න ඕනේද? ඕනේ නැහැ. ඇයි? මුන් වැඩ කරන උන් නෙමෙයි ඉන්නේ මේ රටේ ඉන්නේ ගොඩා. එතන මේ වැඩ කරන මිනිස්සු පාරේ රස්තියාදි වෙන එක තමයි රටට හානි. මතක තියාගන්න මේ ඇත්ත දැන් තේරුම් ගන්න ඕනේ. පක්ෂ දේශපාලනේ මේ රටේ තුච්ච ලෙස පිළිකුල් කළ යුතුයි අපි හැමෝම. මේ රට කෑවේ මේ පක්ෂ දේශපාලනේ. සංඝ ભેදය ඇති කරේ පක්ෂ දේශපාලනේ, වෙන කවුරුත් නෙමෙයි. පන්සල බෙදුවා, පන්සල විනාශ කරුවා. ඇයි ඒ? පන්සල ශක්තිමත් නම් ගමට අත තියන්න කාටවත් පුළුවන්කම නැහැ. මුස්ලිම්, හින්දු, කතෝලික ඔය සියලු දෙනා පන්සලත් එක්ක එකට ආරක්ෂා වුණා. පන්සලේ හාමුදුරුවෝ නායකත්වය දුන්නේ ගමට. ඒක විනාශ කළා. ඒක නැවත අපි ගොඩනගන්න ඕනේද නැද්ද? ඔබ කියන්න මට. ඒක ගොඩනගන්න ගමේ පන්සල සහ ගමේ නායක හාමුදුරුවෝ. මේක තමයි කන්සෙප්ට් එක. මේක ඔබට තේරේ මම මොනවද කියන්නේ කියලා ඉස්සරහට. දේශපාලනඥයින්ට මම විරුද්ධ නැහැ. අපිට දේශපාලනඥයෝ අවශ්‍යයි, පැහැදිලිව. රටට පරිපාලනය සඳහා දේශපාලන නායකයෝ අවශ්‍යයි. හැබැයි ඒ අයට රට කණ්ඩ වැරි වෙන එකමුතුකමක් රටේ ජනතාව තුළ තියෙන්න ඕනේ. ඒක තිබුණ නැත්නම් අපිට හරියන්නේ නැහැ. පොලිසිය නීතියට වැඩ කරනකොට, යුක්තිය ඉටු කරනකොට පොලිසියට රැකවරණය දෙන්න ඕනේ ගම, වෙන කවුරුත් නෙවෙයි ගම. OIC එක්ක තද වෙලා T56 අරගෙන පාරට ඇවිල්ලා වෙඩි තියාගන්න හදනකොට, වෙඩි තියන්න හදනකොට පොලිස් නිලධාරියෙක් අපේ රටේ රාජ්‍ය නායකයෝ එයාව ගෙදර ගෙනල්ලා ලක්ෂ 10ක් දෙනවා. කාටද වෙඩි තියන්න ඕනේ කියලා මට කියන්න එපා. වෙඩි තියන්න ඕනේ කෙනා කවුද? අර පොලිස් නිලධාරියට නෙමෙයි වෙඩි තියන්න ඕනේ. මෙහෙම පොලිසියේ ඉන්න අයට තද වෙන සැරේට T56 අරන් තියන්න කිව්වොත් අපිට මොකද වෙන්නේ? ඒ වෙනකොට ඒ OIC වැරදි නම් ඒකට විනය පරීක්ෂණයක් තියලා ඒකට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තිබුණා. එතන මේ වැරදි ආදර්ශයක්නේ රටට දුන්නේ. වැරදි ආදර්ශයක්නේ.
පාරට අරන් තමුන්ගේ රාජකාරි ගිනි අවිය අරගෙන තව කෙනෙක්ව බය කරන්න පාවිච්චි කරනවා නම්, තර්ජනය කරන්න පාවිච්චි කරනවා නම්, එයාව ඇගැයීමට ලක් කරන එක වැරදි. ඔහුට අසාධාරණයක් සිද්ධ වුණා නම් නීතිය තුලයි ඔහුට සාධාරණ ඉෂ්ට කළ යුත්තේ. ලෝ ඇන් ඕඩර් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන තැනට මේ රට පත් කරගන්න ඕනේ. චණ්ඩි නෙමෙයි, මේ රටේ චණ්ඩි නැති වෙන්න ඕනේ, නීතිය බලවත් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ දරුවන්ට සැනසීමේට පාරට වයින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි බර බයෙන් ජීවත් වෙන්නද වෙන්නේ මේ රටේ. වන්නිවන පෙතේ ගම්දානව් පුරානිවහන මංකගිරිවනේ වෙසතුරු සදිසිපියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්. වන්නිවන පෙතේ ගම්දානව් පුරානිවහන මංකගිරිවනේ වෙසතුරු සදිසිපියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්. නිතර දන්දොන් පියවරුන් මෙතින් හරි ලස්සනයි. බණ්ඩාර ඇහැලියකොට මේ ගීතේ ලියන්නේ. ඔහුගේ ගමේ ඇහැලියකොට ඔහුගේ තාත්තා ගොවියෙක්. තාත්තර පුරුද්දක් තිබුණලු, මැටිකෝප්පෙට බත් එක බෙදාගෙන ගේ මිදුලේ තිබිච්ච ලොකු ගහක් යට බංකුවක් හදලා තිබුණලු. මිදුලේ ඒ බංකුවෙන් වාඩි වෙලාලු කෑම කන්නේ. ගමේ පාර තිබුණට වත්ත උඩින් අඩිපාරක් තිබුණා. ගමේ එහෙම පුරුදු තිබුණා. ඒක වැට ගහලා නැවැත්තුවේ නෑ. ගමේ මිනිස්සු අඩිපාරෙන් යනවා. ඒ තාත්තා එළියේ ඉඳගෙන කෑම කනකොට අර වත්ත උඩින් යන ගමේ මිනිස්සුන්ට තාත්තා මොනවද කළේ? කන්ට වැකියා තනියම එන්ට යයි කියා ගමටම වත් බුලත් නිතර දන්දොන් පියවරුන් මෙතින් ජාතවී ඇතත් පූරුවෙ කරන ලද පවක් පලදී බින්න බැස හිඳී නගරය අසල දූපුතුන්. ඒ වගේ වෙස්සන්තර කෙනෙක්ලු තාත්තා. ගමටම කණ්ඩ දීපු මනුස්සයා මේ මැරිලා ඉන්න කියලාලු කිව්වේ මළගේ දවසේ. බණ්ඩාර ඇහැරේකොට තාත්තා ගැන මේ සින්දුව ලියන්න හිතුනේ එදා. ගමටම කණ්ඩ දීපු මනුස්සයා මේ ඉන්නේ. එහෙමලු කිව්වේ මලගෙදර ආපු මිනිස්සු. ඇයි කන්ට වැකියා තනියම එන්ට යයි කියා ගමටම බත් බුලත් නිතර දන්දුන් පියවරුන් මෙතින් ජාත වී ඇතත්. ඒ වගේ තාත්තා කෙනෙකුට ජාතක වුණාට පූරුවේ කරන ලද පවක් පලදී පූරුවේ කරපු කර්මයක්ද මන්දා බින්න වැස හිඳී නගරය අසල දූපුතුන්. ඒ වගේ වෙස්සන්තර කෙනෙක් වෙච්චි ගමටම කණ්ඩ දීපු තාත්තට ජාතක වෙච්චි ළමයි මොනවටද ට්‍රයි කරන්නේ? බින්න වැස හිඳී නගරය අසල දූපුතුන්. තවුමට එන්න හදනවලු ඔක්කොම. නගරට එන්න හදනවලු. කොළඹින් ගයක් ගන්න හදනවලු කට්ටිය. කොළඹින් ගයක් ගන්න හදනවලු. හැබැයි කොළඹින් ගෙවල් අරන් ඉන්න උන් කන හැටි ඊට පස්සේ ඔහුට මතක් වෙනවා. ඊට පස්සේ මතක් වෙනවා කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුල මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමත් බැවින්. දැන් කොළඹ ඉන්න අයට හම්බෙන්නේ මාසේ පඩිය. තාත්තා වගා කරනවා, මඤ්ඤොක්ක හිටවනවා, බතල හිටවනවා, රම්පේ කරපිංචි ටික තියනවා, කොස් ගෙඩිය කඩා ගන්නවා, වී ටික තම්බලා ගෙට ගන්නවා, කොට කොට
බත්තික උයනවා. එහෙමයි කරේ. ඒ නිසා තාත්තා ඇත්තටම පෝසත්. හැමෝටම කණ්ඩ එන්න කිව්වා වගේම කණ්ඩ දුන්නා. අපි කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුළ මාසෙකට වරක් ලැබෙනුයේ සොච්ච මක් බැවින් කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි පිය වැද දොර ජනෙල් වසා තනියම උදිති බෝදුකින් උඩ බත්තක බෙදාගත්තු ගමන් බයලු මොකෙක් හරියයිද මේකට විදින්න කියලා. මේ කොළඹ ඉන්න උන් කන හැටි කියන්නේ. ඇයි උන්ට එහෙම බය හිතෙන්නේ? මාසෙකට වරක් ලැබෙනුයේ සොච්ච මක් බැවින් පටි ගන්න දවස සන්තෝෂ දවසක්ද? පටි ගන්න තව තමයි පට්ට මූසලම දවස. ඔය වෙනකොට ණය වෙලා පොලියට අරන් ක්‍රෙඩිට් කාඩ් බිල් ඔක්කොම තාත්තා එහෙම නැහැ. අපේ තාත්තා එහෙම නැහැලු. මම කියන්නේ මේ සින්දුව ගැන ලයි. මේ කම්පැනි ගැන නෙමෙයි සින්දුව ගැන මම කියන්නේ. හරි. ගන්න තියෙන ලෝන්ච් එක ඔක්කොම ගන්නවා. ඉතාලි ගියවුන් ගෙවල් ලැබුවා වගේ. මට ඉතාලිය කට්ටිය හම්බෙනවා. දැන් ගිහිල්ලා අවුරුදු 25ක් එකෙක්. ඌගෙන මම ඉක්මනට ලංකාවට යනවලු. ගිහිල්ලා 25යි. ගිහිල්ලා අවුරුද්දයි, ගිහිල්ලා අවුරුදු 2යි, ගිහිල්ලා අවුරුදු 5යි, ගිහිල්ලා අවුරුදු 25යි ඔක්කොම එකමයි කියන්නේ. මොකද්ද? ඉක්මනට ලංකාවට යනවා. හැබැයි ඌ ලංකාවට එන්නේ නැහැ. ඇයි? ඉතාලියට ගිහිල්ලා කොහොම හරි මාස 6ක් ඉතාලි ඉගෙනගෙන මේ ගෙවල් දොරලු ගස්සලා අරේ මේන යන්නේ. ගිහිල්ලා හම්බ කරන්න පටන් අරගෙන දැන් ඕවා නිදහස් කරන්න පටන් අරගෙන ඊට පස්සේ ඉතාලි ගියා කියලා ආරංචි වුණාම අපේ මිනිස්සුන්ට මෙහෙ බැංකුව වලින් ණය දෙන්න පටන් ගත්තා. ඉතාලි ඉන්නවනම් හලාවත වෙන්නප්පුවේ පැතිවල හාඩ්වෙයාර් වලින් ණයට බඩු දෙන්න පටන් ගත්තා. ඉතාලි ඉන්නවනම් ණයට බඩු දෙනවා. ඊට පස්සේ ඉතාලිය වෙනම සෙට් එකක් හැදුනා. එහෙ හම්බ කරලා අපේ අයට එහෙ පොලියට දෙනවා යුරෝ. මුන් එහෙනුත් ණයට ගත්තා. ඉතාලි බැංකුව වලිනුත් ණයට දෙනවා. මුන් මේ ටික ඔක්කොම අරගෙන මෙහෙ හදන වගේයක් 25කින් 40 ඉවර කරන්න බැරි එකක්. ලංකාවේ කොහෙද ඉන්නේ? ඉතාලියේ. මේක දරින දවස් කීයද? නිවාඩු සුමානි විතරයි. අවුරුද්දකට දවස් ගානක් ඇවිල්ලා යනවා. ඔබ නිකන් හිතන්න අවුරුදු 25 30 ඇවිල්ලා යන කේකට ඔච්චර වියදම් කරාම. ඒකේ තව ලස්සන වැඩක් තියෙනවා. එහෙ තියෙනවා ඔය ලොකු අපාර්ට්මන්ට්ස් තියෙනවා ඉතාලියේ. ලොකු තැන්. ඒවල ගෙවල් 500ක් විතර එකට තියෙනවා. ඒ ඔක්කොටම දානවා ලොකු ගේට්ටුවක්. අපේ උන් එක ගෙට දානවා ඒ ගේට්ටුව මෙහි. තාප්පේ බැඳලා ඉස්සලම ගේට්ටුව දාන්නේ. හලාවත වෙන්න අපි කියලා බලන්න. ගේට්ටුවට ගෙනවා සෑහෙන කාලයක්. පස්සේ ගියා දාන්නේ. නිවාඩුවට එනවනේ. නිවාඩුවට එනකොට තව ලෝන් එකක් ගන්න ඕනේ නැන්නේ නැත්තම් මේ වියදම් කරන්න සල්ලි නැහැ. ඒකට ලෝන් එකෙන් මෙහෙ ඇවිල්ලා හයරකට වෑන් එකක් ගන්නවා මාසෙකට. අරගෙන ඉතාලියේ ඉන්නවා වගේ මෙහෙ ඉන්නවා. ඒකෙදි යනවා කනවා බොනවා ඔය අතරදි බාස් ලේනවා වඩු බාස් වෙනවා මේෂන් බාස් වෙනවා බාත්รูම් හදන එක කෙනා එනවා. උන් එක ගේ හදන එකමයි වැඩේ. ගේ හදනවා ට්‍රිප් යනවා. ගේ හදනවා ට්‍රිප් යනවා. ඊට පස්සේ හොඳටම ණය වෙලා මාසෙකින් පස්සේ ඉතාලියට යනවා. ගිහිල්ලා රෑ 12ටත් බාන්්‍යෝ ගහනවා. වීදුරු පිය දානවා. එක රස්සාවක් කරලා මදි. රස්සා දෙක තුනක් කරනවා. ඉතාලිය හොඳම රස්සාව තමයි මස් කපන එක. ඊට වැඩිය හොඳ රස්සාවක් අපේ කවුරුත් කරන්නේ නැහැ මතක තියාගන්න. අපි ඔක්කොම කරන්නේ මම ඒක කියන්නේ අගෞරව කරන්න නෙමෙයි මේ ඇත්ත කතා කරගන්න ඕනේ අපි. අස් කරන්න, සුද්ධ කරන්න, බාත්รูම් සුද්ධ කරන්න, වීදුරු පිය දාන්න, ඔෆිස් ක්ලීන් කරන්න, ගෙවල් වල උයන්න, වයසකාය බලා ගන්න තමයි අපිට ඉතාලිය කරන්න තියෙන්නේ. වැඩිම සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාව මස් කපන එක. මස් කපන එක නා තමයි ලොකු ගාණක් හොයන්නේ. මෙහි හිටපු බැංකු මැනේජර් ලා රෙමේ ඉතාලිය ගිහිල්ලා මෙහි ආවිලා මොනවා කිව්වත් එහෙ කරන්නේ ඒවා. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ අපිට මොකද්ද මේ සිද්ධ වෙගෙන යන්නේ. ඒකෙත් නෙමෙයි අවුල තියෙන්නේ අන්තිමට. යුරෝ 1500ක් විතර සල්ලි අරගන්නකොට මාසෙට ගෙවන්න ලක්ෂ 5ක් විතර ණය වෙනවා. මාසෙට ලක්ෂ 5ක් විතර ගෙවන්න ණය වෙලා තව ලොකු ගේකුත් මෙහි හදා ගන්නවා. නිවාඩුවට එන ටිකත් ඒ ගේ හදන එකයි කරන්නේ. නිවාඩුවක් නැහැ. ඊට පස්සේ එහි ගිහිල්ලා ආයි මැරිගෙන වැඩ කරනවා.
ඔය කට්ට කනකොට දැන් ඔබ ඔබ කියන්නේ ඔක සැපද කියලා මට නිකන් තේරෙන විදියට. ඔය ලයිෆ් එක සැපද කියන්නේ? මේ ඉතාලිය යන්න ඉන්න අය සඳහා මේ දැනුම් දීම. හරි. එතකොට දැන් මෙහෙ ඉන්න අය එහෙ ඉතාලියේ ඉන්න මා මටයි නැන්දටයි ඔක්කොරම කියනවා මාවත් ගනින්කෝ. ඌ ගන්නෙ නැහැ. ඇයි? ඇයි දැන් ඌ මෙහෙ ඇවිල්ලා ණයට ඉල්ලක නාමු සල්වලින් මාසෙට 6කට වාහනයක් අරන් ඌ ඉතාලි කාර්යය වගේනේ මෙහෙ ඉන්නේ. ඒ කියකම මාට්ටු වෙනවා මේක. මාට්ටු වෙනවටත් වැඩිය පවුල එකෙක් නම් ගෙන්න ගන්න කියන්නේ මූ කැමති නැහැ මගේ අපායට මූ වෙනවට. එතකොට කීයටවත් එහෙ ඉන්න එකෙක් මෙහෙ ඉන්න එකෙක් ලේචින් ගෙන්න ගන්නේ නැහැ. එතකොට මෙහෙ ඉන්න එකා බයිනවා මුන් කුහකයි මුන් ඊරිසියයි උන් හැදිලා අපිට හැදෙන්න දෙන්නේ නැහැලු. අනේ නෑ පුතේ හැදෙන්න දෙන්නේ නැහැ නෙමෙයි උන් උඹලට ආදරෙයි. ඔව් උන් විඳින දුක උඹලා විඳිනවට කැමති නැති හින්දායි එහෙම කරන්නේ. ඒක හොඳ මේ මං විහිළුවක් නෙමෙයි කරන්නේ. අපි ජීවිතේ කලමනාකරණය කරන්න ඉගෙනගෙන නැහැ. ඒ නිසා ඔබ මේ ආයතනයේ රස්සාවක් කරනකොට ඕගොල්ලන්ගේ ඔළුවේ තිබුණොත් මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින් ඒකට ඉතින් බොස්ට කරන්න දෙයක් නැහැ. ඒක තොපේ කරුමේ. ඒක බොස්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මම දැනගන්න ඕනේ මගේ පඩිය කීයද කියලා. මම දැනගන්න ඕනේ මට වියදම් කරන්න පුළුවන් කීයද කියලා. ඒක දන්නේ නැතුව 30,000ක් පඩි ගන්නකොට 50,000ක් වියදම් කරලා 20,000ක බොස්ට බැනලා හරියනවද? මේක ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින් එදා අපේ තාත්තට ඒ ප්‍රශ්නේ තිබුණේ නැහැ. වන් නිවන පෙතේ ගම්දානව පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු වෙසන්තර කෙනෙක් දන් දෙනවා සදිසි පියවරුන් අත්මුදුන් තබා වැතියෙන් වන්දනා කරම්. කාටද? තාත්තට. අම්මට තාත්තට වඳිනකොට අපේ ජීවිතේ ලියාපදිංචි වෙන්නේ මේ වටිනාකම් නෙමෙයිද? දැන් ඉන්න නහර වැඩි කොල්ලන්ට කැල්ලන්ට නම් හරි අමාරුයි අම්මට තාත්තට වඳින එක. සමහරවුන් ඉන්නවනේ ඉස්කෝලෙන් එපා කියනවා අම්මට. ඌට ලැජ්ජයි. ඌට ලැජ්ජයි. ඌට ලැජ්ජාව කියන එක ඉගෙන ගන්න වෙන්නේ බැඳලා ගෑණිකෙන් පස්සේ. ඒ වගේ උන්ට. ඔව්. පස්සේ ඉගෙන ගන්න වෙන්නේ. දැම්ම නෙමෙයි. මේ වගේ ළමයි ඉන්නවා මේ. හොඳට මතක තියාගන්න. ගුරු සිත නොරිදවා, වේලාව නොවරදවා, බැතිපෙම් උපදවා, අකුරු උගනිව ගුරුට නොගහා. දැන් මේ අලුත් කගේ. දැන් ඉන්නේ උන් ගහනවනේ. පොඩ්ඩේ හැම වෙලාවෙම ගුරුවරයාට ගහන සයිස් එකේ උන් ඉන්නේ. අපි පෝසත් නැත්තේ ඕවලින්. අපි දුප්පත් වෙලා තියෙන්නේ ඕවත් එක්ක. මානසික රෝගීන් ටිකක් බිහි වෙලා ලංකාවේ. මානසික රෝගීන් ටිකක්. එක කොල්ලෙක් ආවලු හයියෙන් බයිසිකලේ පැදගෙන. මේ චිස් පිස් චිස් ගාලා ඇතින් පැනගල අට ගහලා මේ පැදගල බ්‍රේක් ගහලා නැවැත්තුවලු. කොහොමද ආච්චි මගේ වැඩ කියලා ඇහුවලු. පුතේ බේත් බිව්වද කියලා ඇහුවලු ආච්චි. ඔව්. වෙන මොනවද අහන්නේ? මුට ලෙඩක් නේ. දැන් අපි හිතන් ඉන්නේ මේ මේක තමයි මේ පොර පොර වෙන්න හදනවා. ලොකුකම, අහංකාරකම, උද්දච්චකම මේවද දැන් ආවරණ වෙලා තියෙන්නේ. අපි දුප්පත් වෙලා තියෙන්නේ ඒ වලින්. ඉස්සර අම්මා සුමානකට සැරයක් පොලේ යනවා. සතිපොල මතකද? සතිපොල. අම්මා පොලට යන්නේ. ගෙදර ආර්ථික කලමනාකරණය කරන්නේ තාත්තද අම්මද? අම්මා. සතියකට ඕන කරන බඩු ටික පොලෙන් ගේන්නේ. පොලෙන් ගේන්නේ. එදාට පොලෙන් බඩු ගේන අම්මා බටු ගණන් වැඩි නම් බණ්ඩක් අගේනවා. අර අතේ තියෙන බජට් එකට. හැබැයි ඒ සුමානම ළමයින්ට කෑම අඩුවක් කරන්නේ නැහැ. කොස් ගෙඩිය තම්බනවා. කොස් සැට ටික තම්බනවා. මාළුවක් හදනවා. කතුරු මුරුංග කොළ ටික කඩලා ගන්නවා. සල්ලි වලින්ම නෙමෙයි දරුවන්ගේ කුස පිරෙව්වේ. කල්ප කාලය පරපුර දුන්නු දන් ඇතක් තුල මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින් කන්
ගොඩට ගත් ගමන් බත්පත් කවුරුවත් එතැයි බිය වැද දොර ජනෙල් වසා තනියම උදිති බෝදුකින් වන්නිවන පෙතේ ගම්දානව් පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු නදී සිටියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් මේ ලස්සන දවසේ අද මම ඔබට යෝජනා කරන්නේ හම්බෙන පඩියට දොස් කියන එක නවත්තනකම් ඔබට පෝසත් වෙන්න බෑ. ඔබට පෝසත් වෙන්න බෑ. මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින් ඒ දුප්පත්කම නෙමෙයි දේ ඇහෙන්නේ. තමුන්ට කදවතේ පෝසත්කම නැත්තම් කොච්චර හම්බුණත් වැඩක් නැහැ. හදවතේ පොහසත්කම තිබුණ අපේ තාත්තට වෙස්සන්තර කෙනෙක්ලු. වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් ඔබට මාසෙට පඩි කීයක් හම්බුණත් මදි ඔබේ හිත ලස්සන උනේ නැත්තම් තණ්හාව අයින් උනේ නැත්තම් දැන් මම මෙහෙම කියනකොට ඔතන වාඩිලා ඔයගලන්ට කියන්න පුළුවන් තෝ ඇවිල්ලා වැඩ කරලා බලපියකෝ අපේ කම්පැනි ඔය කියවනවට වඩා කියන්නේ මම දන්නවා එහෙම හිතන හොරිකඩියෝ මෙතන ඇති ඉන්නගෙන ඔබ ලොකුට කියවන්නේ මහසි පඩිය ගැන සොච්චම උඹට ඇති නම් මේක කරලා බලපංකෝ කියලා මම මේ පොසිටිව් තින්කින් කියන එක සරලව තේරුම් කරලා දුන්නේ අපි දාස් ගණන් සමහර දේශකයට ලක්ෂ එකම ආරක් ගෙවලා අපි පොසිටිව් තින්කින් ගැන ලෙක්චර්ස් තියෙනවනේ ගෙනල්ලා මේක මේ සරල දෙයක් සරල දෙයක් ඔබේ පෝසත්කම තියෙන්නේ ගන්න පඩිය නෙමෙයි ගන්න පඩිය නෙමෙයි කොච්චර මේකප් දැම්මත් කොච්චර හොඳ සැලොන් එකකට ගියත් මූණේ වලවල් වැහෙන්න පොටි දැම්මත් තොලේ කළු යන්න රතු ගෑවත් හරි ඔය ඔක්කොම කරලා ෂේප් කරලා තලලා හදලා ප්ලාස්ටික් මූණවල් දාගෙන ආවත් හිත ඇතුළ කැතනම් මූණේ කතරින්න පුළුවන්ද කියන්නේ කොච්චර මේකප් දැම්මත් වහන්න බැරි කැත තියෙනවද මූණේ නැද්ද තියෙනවා හෙන ගහපු පිට්ටනි වගේ මූණු තියෙනවා ඕන තරම් ඒවා මේකප් වලින් හදන්න බෑ උන්ගේ අප්සෙට් එක කොහෙද තියෙන්නේ මූණේ නෙමෙයි ප්‍රභාමත් වූ වත මණ්ඩල ඇත තවුස් දැහැනක නිශ්චලත්වය නයන යුක්මේ රැඳී ඇත්තේ භාවනාවක කාන්තියයි ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්යයි අර අප්පච්චිගෙ තිබිච්ච පෝසත්කම ගමටම කන්න දීපු ඒක ඒ මූණ ලස්සන මේකප් කරලා නෙමෙයි උදේ ඉඳලා හැන්දෑන කඳමට අවුවේ කුඹුරේ හිටියේ ඒ තප්පච්චිගෙ මූණ ලස්සනයි ඇයි ප්‍රභාමත් වූ වත මණ්ඩල ඇත තවුස් දැහැනක නිශ්චලත්වය ඔහු නිශ්චලයි ඔහු කලබල නෑ පොළවත් එක්ක ගහකුලත් එක්ක සෝබාදහමත් එක්කයි ජීවත් වෙන්නේ නයන යුක්මේ රැඳී ඇත්තේ භාවනාවක කාන්තියයි ඒ අස්තික දැක්කම දරුවන්ගේ හිත නිවුනලු ගමටම කණ්ඩ දීපු මනුස්සයා මැරිලා ඉන්නේ ගම කිව්වේ එහෙමලු දොඩන වදනින් ඇසී නිරතුරු වනන්තරයක සකුණ මියසිය කැලෑවේ වනන්තරයක් ඇතුලේ සිහිල් සුළඟට කොළ වැටෙනවා ඒ සද්ද ඇතුලේ කුරුල්ලෝ කෑ ගහනකොට සකුණ මියසිය උපදින සංගීතය ආදරණීය මිනිස්සේ කතා කරනකොට ඒ කතාව ඇතුලේ මොකක්ද ඇහෙන්නේ දොඩන වදනින් ඇසෙයි නිරතුරු වනන්තරයක සකුණ මියසිය
දෙතොල් අතරින් ගලා එන්නේ ගීතිකාවක ශාන්තියයි. ඒ වගේ මිනිස්සේ කතා කරනකොට හිත නිවෙනවලු. දැන් ඔකට කීයක් ගෙවන්න ඕනේද? කීයක් ගෙවන්න ඕනේද? සල්ලි ගෙවන්න ඕනේ නැහැ. සෝබා දහමත් එක්ක ජීවත් වෙන්න, ගහකොළත් එක්ක ජීවත් වෙන්න, කුරුල්ල කූඩුවේ දාලා හදන්න එපා. නිදහසේ පියාඹන කුරුල්ලට කණ්ඩ දෙන්න ළඟට එන්න පුරුදු කරගන්න, එතෙන්ට හිත හදාගන්න. අපි එහෙම නෙමෙයි, අපේ තියෙන්නේ බලහත්කාරකම. උඹ කොහමද එහෙම පියාඹන්නේ කියලා ඌව ගෙනලා දානවා කූඩුවේ. ඕකමයි ගෑනිටත් කරන්න ඊට පස්සේ බැඳලා. ගෑනි මිනිහට කරන්නේත් ඕකමයි. කූඩුවේ දාලා ලොක්කල යතුරු තියාගන්න ඔය කිගාව. අරු ඉතින් එළියට යන්න මේකකින් අහන්න ඕනේ. ඕවත් පෙර අකුසල්. මං කිව්වේ කුරුල්ලන්ගේ, ගිරවුන්ගේ. ඔබට තේරෙනවද අපිට වැරදිලා තියෙන තැන්? පෝසත්කම තියෙන්නේ කොහෙද? පඩියේ නෙමෙයි, තමුන්ගේ හදවතේ. හදවත පොහසත් නම් මිනිස්සුන්ගේ ජීවිත නිදහසේ පියාඹන කුරුල්ලෙක්ගේ ජීවිතේ වගේ වෙනවා. ඒ නිසා ගමේ පොළට ගිහිල්ලා සතියටම ඇති වෙන්නේ එළවලු ටික සිලිසිලි බෑග් එකේ නෙමෙයි, ගෙදරින් අරන් යන වේවැල් කූඩේට පන්මල්ලට දාගෙන ආපු අම්මා තාත්තා අරන් දෙන හාල් සේරුවේ මිටක් මුට්ටියට දාලා ගෙදරට හාල් ගේන්න සල්ලි නැති දවසේදී අර මුට්ටියෙන් අරන් එව්වා. දරුවෝ බඩගින්නේ හිටියේ නැහැ. ඒ ලස්සන ගම ඔබට ළඟයි. ඒ ලස්සන ගම ඔබට ළඟයි. නගරයට යන්න මාන්සි වෙන්න එපා. නගරයට යන්න මාන්සි වෙන්න එපා. ඒ ගමේ තිබිච්ච ලස්සන ඔබ දන්නවද? කවි කියලා නිදි නැති දෙනෙක් බරයි, වෙහෙස නිවන්නට කුරුලිය නලවා එන මද පව ඇසුවයි. පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙක් බරයි, වෙහෙස නිවන්නට කුරුලිය නලවා පොල් පිනි මතලා හිරු රැස් රැකිලා මැණික් ලෙසින් මට බහදුන්ගා විලියෙන් හැඹරුණු මැණිකේ මෙලසේ. මෙදාසරේ කුරහන් කිරි වැටිලා සුළඟේ ලෙල දෙනවා, උඹු කෙන්නාගෙන වරල විඩා යන මැණිකේව සිහි වෙනවා. උදේට ගෙදර එනකොට ගොවියා එයාට මහන්සි නැහැලු. ඇයි? බොල්පිනි මත ලාහිරු රස රැටිලා මැණික් ලෙසින් දිලිහි. නියර දිගේ දෙපැත්තේ තියෙන තනකොළ උඩට රෑ එළි වෙනකන් වැටිච්ච පිනි බින්දු එකතු වෙලා තිබෙනවලු. ඒ පිනි බින්දු උඩට ඉර එළිය වැටෙන වෙලාවට තමයි මෙයා ගෙදර එන්නේ. එයාට මොනවද පේන්නේ? බොල්පිනි මත ලාහිරු රැස් රැටිලා මැණික් ලෙසින් දිලිසේ. එයාට කාවද මතක් වෙන්නේ? මට බහදුන්දා බලන්න ගිය දවසේ මැණිකේව විලියෙන් ඇඹරුණු බුලත් හෙප්පු අරගෙන ලැජ්ජාවෙන් ඇඹරිලා ගේ ඇතුළේ ඉඳලා ආපු ඒම මතක් වෙනවලු. මට බහදුන්දා විලියෙන් ඇඹරුණු මැණිකේ ගින්නෙත් විලසේ. මේ පිනි බින්දු මත ඉර එළිය වැටලා දිලිසෙනකොට මම මැණිකේව බලන්න ගියේ පළවෙනි දවසේ ලැජ්ජාවෙන් බුලත් හෙප්පු අරගෙන ඇඹරි ඇඹරි ආපු ඒ ඇස් දෙක මට
මතක් වෙනවලු මෙදාසරේ කුරහන් කිරි වැටිලා සුළඟේ නෙලදෙනවා දැන් කුරහන් පැහිලා කරල් හුළඟට වැනෙනවා මොනවද මතක් වෙන්නේ කුඹු කෙන්නාගෙන වරල විදා යන මණිකේව සිහි වෙනවා එයාට කුරහන් නෙවෙයි කාවද ඔළුවට එන්නේ මණිකේව මණිකේව සිහි වෙනවා කොච්චර ලස්සනද කොච්චර ලස්සනද ඉස්සර ගමේ කෙල්ලෝ නාන්න ගිය බාත්รูම් එකට නෙවෙයි කුඹු කෙලින්දට චීත්‍ය ඇඳගෙන බාල්දි අරගෙන කොණ්ඩෙකටන් දාගෙන ගිහිල්ලා කුඹු කෙලින්දෙන් නාලා තෙත රෙද්ද පිටින් තමයි ගෙදර එන්නේ කොණ්ඩෙ වේලෙන්ද කොණ්ඩෙ දිග අරගෙන තෙත රෙද්ද පිටින් පාරේ ඇවිදගෙන එන්නේ එදා ගමේ කෙල්ල දූෂණය වුණාද එහෙම උනේ නැහැ කුඹු කෙන්නාගෙන වරල විදා යන මණිකේව සිහි වෙනවා වලත්ත කමර බැලුවේ නැහැ හැබැයි ඒ ගමේ ලස්සනක් තිබුණා. ඒ වගේ ලස්සන තරුණියන් නිසා ගම ලස්සන වුණා. මේ දැන් ඉන්න කොල්ල වගේ කුහක කමට අනේ ඒකගේ ලස්සන කියලා නිකන් බොරුවට කිව්වේ නැහැ. ට්‍රයි කරලා බැරි වුණාම. එහෙම කියනවා. ෆුල් ට්‍රයි කරලා පස්සෙන් කිලිලා බැරි වුණාම බයිනවනේ ඒකට. ඕකේ. අපි මේ අපි කොයිතරම් අපි මානසිකව දුප්පත් වෙලාද කියලා බලන්න. ගම කොච්චර ලස්සනද? කොච්චර ලස්සනද කොච්චර ආදරණීයද කොච්චර ආදරණීයද ඒ විතරක් නෙමෙයි බලන්න මේක ඊළඟ කොටස දිහා ගොවිතන් සාරයි ඒක නැහැ නොව අත මිට අඩු පාඩු බලඳන් නම් කෙල මාල සවන් යුග ලෙලව මේ රන් තෝඩු මොන ගෙදර එන කම්ම මැණිකේ තමයි ඔළුවේ ගොවිතන් සාරයි අස්වැන්න සරුයි දැන් අතමිට සරුයි ඉස්සර පෝසත් කියලා කිව්වේ අතමිට සරුයි ෆික්ස් ඩිපොසිට් ඉඩම් අරන් දාලා ඒව නෙමෙයි ගොවිතන් සාරයි ඒකෙන් නැහනෝ අතමිට අඩු පාඩු බලඳන් නම් ගෙල මාල සවන් යුග ලෙලව මිරන් තොඩු ගේ පොඩියෙක් වැඩ පොළ අවසන් මොත් එලියක් එහි නැනේ මේ කන්න ඒතිම අස්වනු කැපුවම මැණිකෙත් එනවානේ ඌ අස්වැන්න දෙවලා කීයක් කරනවද කියලා බලන්න මේ කන්නේදි අස්වැන්න කපලා මූ මැණිකට මාලෙකුත් අරන් දෙනවා හරි මැණිකට තෝරු දෙයකුත් නේ කරාබුත් අරන් දෙනවා අරුංගල් අරන් දෙනවා වලලුත් අරන් දෙනවා ඊට පස්සේ මේ කන්න ඒදිම අස්වනු කැපුවම මැණිකෙත් වෙඩින් එකක් ගන්න යනවා දැන් ඉන්න ගොවියෝ කුඹුර විකුණලා වෙඩින් එක ගන්නවා හේතුව ඇයි අස්වැන්න නෙළුවාම එක මාලයයි නෙමෙයි මාල ගොඩක් ඌට ගන්න තියෙනවා කරාබු දෙකයි නෙමෙයි ඌට කරාබු ගොඩක් ගන්න තියෙනවා ඇයි එක මැණිකේ නෙමෙයි මැණිකලා ගොඩක් ඌට ඉන්නවා එහෙනම් ඌට කුඹුර මදි ඒකයි ප්‍රශ්නේ මැණිකලා ගොඩයි මාල ගොඩයි කුඹුර මදි ගොවිය අනාතයි ඒකනේ දුප්පත්කම කියන්නේ දැන් මේ දුප්පත්කම පිටිපස්සේ තේරුම් ගන්න ලොකු දේවල් ගොඩක් තියෙනවා දැන් මේ ගොවියට එහෙම නැහැ එක මැණිකේයි කම් දෙකයි එහෙනම් කරාබු දෙකයි එක මාලෙයි පලඳන් නම් ගෙල මාල සවන් යුග ලෙලව මිරන් තොඩු මේකේ විනාශ වෙලා තියෙන අපේ අධ්‍යාත්මිකත්වය නෙමෙයිද ඇයි අපි දුප්පත් වෙලා තියෙන්නේ කියලා තේරෙනවද අපිට සල්ලි නැතිකම නෙමෙයි මේ දුප්පත්කම පිටිපස්සේ තියෙන්නේ අපේ ජීවිතයේ කලමනාකාරීත්වය අපිට නැති වෙලා අපි විනාශ වෙලා අපි විනාශ වෙලා අපේ හිත දූෂණය වෙලා අසහනේ වැඩි වෙලා හිත ඇතුලේ සන්තෝෂේ නැහැ සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතා ඇනිල වරල පීරලා
ඇයන්න ගමන හැඩවෙලා ගම්මාන මීරියාව ගමම එලි කලා. මේ රට සංවර්ධනය කිරීමේ මූලික ක්‍රියාවලියට ගම නැවත ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙනවා. ගම ඇතුළේ ගමේ කෙල්ල ගම ලස්සන කෙරුවා. කෙල්ලගේ ලස්සන ගමේ ඉන්න කොල්ලෝ දැක්කා. හැබැයි ගමේ ඉන්න කොල්ලගේ අන්තිම ඉලක්කය උනේ විවාහය මිසක් මනචරකම නෙවෙයි. දැන් යාළු වෙනවා බොක්ස් එකට ගෙනියනවා, යාළු වෙනවා රූම් එකට ගෙනියනවා, බැරනම් බස් එකට හරි ගෙනියනවා. දැන් මැනිකේ එතෙන්ට වැටිලා තියෙන්නේ මේවට අපි විරුද්ධ වෙන්න ඕනේ, මේවට විරුද්ධ වෙන්න ඕනේ. මේ රටේ අපි ඒවට විරුද්ධ විය යුතුයි. කොල්ලෙක්ට ආලැහැඟීම් මෝරණ එක කිසි අප්සෙට් එකක් නෑ. මේවා ආලැහැඟීම්ද? මේවා කෑලි. අද රස්සාවක් කරන්න නැතුව බෝක්කූඩ ගංජා ගහන කෑලි ගහන සෙට් එකක් ඉන්නවනේ අපේ රටේ. උන් තමයි රස්සාව කරන අයට නම් දෙන්නේ. දාහේ කෑල්ල, ගාමන්ට් කෑල්ල. දැන් ඔබ ජොබ් එකක් කරනකොට ඔබේ ජොබ් එකට අගෞරව කරන්නේ කවුද? ජොබ් එකක් නැති බෝක්කූඩ ඉන්න සෙට් එක මතක තියාගන්න. ඒ අය කියන දේ අහලා අපේ ඉන්න කෙල්ලෝ ගාමන්ට් එකේ වැඩට යන්න ලැජ්ජයි. ගාමන්ට් එකේ වැඩට යන්න ලැජ්ජ නිසා මේ 40,000 හම්බුනාට මැද පෙරදිග ඉඳුල් හොදන්න යනවා 30,000ට. මුන්ව මත්තරට ෆ්ලයිට් එකක ගෙනිලා බස් එකේ ගේන්න ඕනේ රස්සාව දෙන්න. ඇයි ෆ්ලයිට් එකේ ගිහිල්ලා ගත්තාම හොඳයි නේ රස්සාව? ඒ කියන්නේ මුන්ට ෆ්ලයිට් එක යන අමාරුවද තියෙන්නේ? ෆ්ලයිට් එකෙන් බහලා ජොබ් එකක් කරන අමාරුවද තියෙන්නේ? මේක මෙහෙමම කියන්න වෙලා තියෙන්නේ ඇයි? රුපියල් 30,000ට මැද පෙරදිග ඉඳුල් හොදන්න යන මේ මිනිස්සු අවුරුදු දෙක තුන මිනිහව දාලා ළමයින්ව දාලා එහෙ මේ තාත්තගේ අතින් දුව දූෂණය වෙනවා මේ රටේ. පවුල ඉවරයි, දරුවා තනි වෙලා. සෙනෙහස ගිලිහි වියලුණු පුතු ලොව මෞනි ඔබේ කිරිදියෙන් තෙමනු මැන. මේ රටේ අම්මා හිමි වුණොත් දරුවන්ට මේ රට හදන්න බෑ. මේ රටට ආදරේ මිනිස්සු අපේ අම්මලා මැද පෙරදිග යන එක නවත්තන්න ඕනේ. අම්මලා මැද පෙරදිග යන එක නවත්තන්න ඕනේ. කොල්ල කොරියාගේ යට කමක් නැහැ. බඳින්න ඉස්සෙල්ලා ගිහිල්ලා වරෙන්. එතකොට ওই කෑලි ප්‍රශ්නත් ගොඩක් විසඳ ගන්න පුළුවන්. එහෙනම් බඳින්න ඉස්සෙල්ලා ගිහිල්ලා රස්සාව කරලා හම්බ කරගෙන රටට සල්ලියක් අරගෙන එන්න. අම්මලව රට ආරින එක නවත්තමු අපි. අම්මලව රට ආරින එක නවත්තමු. අම්ම රට ගිහාම ඒ අම්මගේ සෙනෙහස අහිමි වෙන දරුවා මේ පොළවට බරක් වෙනවා. ඒ නිසා මේ ආයතනය, මේ ප්‍රදේශයේ 500කට රස්සා දීපු මේ ආයතනය රැකගෙන විතරක් මදි, වර්ධනය කළ යුතුයි. වර්ධනය කළ යුතුයි. හැන්දෑවට වැඩ ඇරලා ගෙදර එන කල්චර් එක අඩු තරමේ සතියන්තේ සිකුරාද වැඩ ඇරලා ගමට යන කල්චර් එක අපි ආපහු හදන්න ඕනේ. ඒ ලස්සන ගම. මගේ හොඳම යාළුව දෙන්නෙක් හිටියා. නයිට් ක්ලබ් ගිය මාත් එක්ක. දැන් ඉතින් මෙහෙම ඇවිල්ලා මුංගෙන් එක දවසක් මට ඇවිල්ලා කියනවා, බ්‍රදර් අපි දෙන්නගේ ජීවිතේ ගොඩාක් වෙනස් වුණා. අපි දෙන්න දැන් ගොඩාක් හැදිලා ඉන්නේ. දැන් කෙල්ලෙක් දැක්කත් බලන්න හිතෙන්නේ නැහැ කියලා කිව්වා. මම කිව්වා මට නම් අනේ තාම හිතෙනවා කියලා. ඌ බොරුනේ කියන්නේ. එහෙම හිතෙන්නේ නැත්නම් ඌ ගිහිල්ලා චෙක් කරගන්න ඕනේ මොනවා හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා. يعني ස්නායු අප්සෙට් එකක්. මේ නිකන් බොරුවක් ඔලුවට දාගන්න එපා. මිනිසුන්ට හැඟීම් එනවද නැද්ද? එනවා. හැඟීම් හොඳද නරකද කියලා නෙමෙයි මං අහන්නේ. මිනිසුන්ට හැඟීම් එනවා. එන හැඟීම කරන්න යනවද අපි? නෑ. මනුස්සකම කියලා කියන්නේ උසස් මනසකින් හැබි නේද? ඒතකොට හැඟීම් ආවට අපි හිතන දේ කරන්නේ නෑ. වෙලාවකට අපිට හිතෙනවා ඕකව හක්කේ තියලා සෙම හරින්ද. එහෙම හරිනවද ඒ වුණාට? දැන් හිතෙනවනේ හක්කේ තියලා සෙම හරිනවා. හක්කේ තියාගන්න පුළුවන් උගේ ඇඟිල්ල ඇරෙන්න වෙන එකක් බෑනේ ඔහොම කිව්වට නේ. තොගේ කන පල්ලා පොල් හිටවනවලු. දැන් එහෙනම් පොල් ප්‍රශ්නයක් ඇතිවෙද ඔය හිටවන හිටවිල්ලට? මේ රටේ ඇති වෙන්න විදියක් නෑනේ. අපි එහෙම කිව්වට එහෙම කරන්නේ නෑ. අපිට එහෙම හිතෙනවා කරන්න. උස්සලා පොලේ ගහනවා. උස්ස ගන්න පුළුවන්ද කියලා බලන්න ඉස්සෙල්ලා. උස්සනවා තියා හිතන්නවත් බෑ. ඒත් මම කියන්නේ උතෝ උස්සලා පොලේ ගහනවා කියලා. ඒ කියන්නේ අපිට ගොඩක් ඒවා හිතෙනවා. හිතුණට ඔය හිතෙන ඔක්කොම අපි කරන්න යන්නේ නෑ. තෝ කනවා. එහෙම කියලා නැද්ද? තෝ මාව කෑවා. එහෙම කියලා නැද්ද වයිෆ්? නිකම්ම. හරි ෂෝක්. මේ ආයතනේ බැඳපු නැති අය ඉන්නේ ඔක්කොම නේ.
ඕ අස්මල මොකුත් දන්නා වගේ ඉන්නවා. වයිෆ්ලා ඔක හරියට කියනවා ආදරේට. නේ? තෝ මගේ අවුරුදු 25ම කෑවා කියනවා ආදරේට. එහෙම කියලා ඇහිලා නැද්ද? වෙන වෙන වයිෆ්ලා කියනවා ඇහිලා නැද්ද? ඔයාගලගේ වයිෆ් නෙමෙයි. අනිත් ෆැක්ටරිස් වල මිනිස්සුගේ වයිෆ්ලා එහෙම කියලා නැද්ද? එහෙම කියනවනේ. මම නිකන් ඔබෙන් අහන්නේ කියන ඔක්කොම කරනවද? කරන්නේ නැහැ. තද වුණාම කියනවා ඉතින්. තද වුණාම කියනවා. ඇයි සමහර කියන්නේ තෝ මැරුණා කියලා මං දානයක් දුන්නා. එහෙම කියනවා. නෑ තද වෙලා කියන්නේ හිතේ දුකට කියන්නේ. වෙන එකක් කියන්නේ. තේරෙනවද ඔබට කියන දේ? ඒ නිසා මම ඔබට කියන්නේ නිකන් අනේ අපිට එහෙම මොකුත් හිතෙන්නේ නැහැ. පාර යනකොට ඇස් දෙක වෙන කොහෙවත් යන්නේ නැහැ. බ්‍රේක් එක දිහා බලාගෙනමයි යන්නේ. වින් ස්ක්‍රීන් එක හරින්න වෙන දෙයක් පේන්නේ. ඒ වගේ බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. ස්වභාවික මිනිස්සු හැටියට හැඟීම් දැනීම් තියෙන මිනිස්සු හැටියට හිතෙන හැමදේම කරන්නේ නැති විනයක් ඇති තන්ව පාලනය කරගන්න පුළුවන්. අපවිත්‍ර සිතුවිලි ආපම අඳුරගෙන ඒවා අයින් කරලා දාලා හොඳ දේ ඉතුරු කරගෙන යහපත විතරක් කරන මිනිස්සු බවට පත්වීම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව බොරු සුද්ධවන්තයෝ වගේ වෙන්න හදන්න එපා. ඇනිල වරල පීරලා ඈ යන ගමන හැද වෙලා ගමනේ මිහිරියාව ගමම එලිකලා පොන් සඳ රැස් කැලුම් හෙලා ඈ සුර දෙවුලයක් වෙලා කුසුම් නටයි පවන් සලාලා සුරංගනාවි සුරංගනාවි සුපෙන්න රාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි වසන්ත සමය ලං වෙලා කෝකිල නැතින් මත් වෙලා සිසිල් සුළං යාවි පාවෙ පුළුළු කුල සලසලා ඈ මග යන්නේ නැහිලා නිල් නෙත් යුග මාග මක්කලා ඇද වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ සිනාමුයින් හදක් සැනසුවේ සාමය සතුට රැඳිල වේ කුමරිය ඔබ සිතේ නැවේ නොබලා හදවත දුකින් තැවේ ඇනිල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා ගම්මානේ මිහිරියාව ගමම එලිකලා කොළු සඳ රැස් කැලුම් හෙලා ඈසුර දෙවුලයක් වෙලා කුසුම් නටයි පවන් සලාලා සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි මල් කුමාරියේ ගම එලිකල මනාලියේ ඔබ දුටු මගේ හද පිනාලියේ සුර ලෝකේ සුරංගනාවියේ මගේ හද දිනු දයාවියේ සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ හොන් සඳවන් මනාලියේ සම්පත ඔබ ප්‍රියාවියේ සමන් සුගංගය හමාගේ මගේ හද බන්දනාලියේ යනවද මන්දමාලියේ ඔයා ළඟයි මං දයාවියේ ඇනිල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා ගම්මානේ මිහිරියාව ගමම එලිකලා පොන් සඳ රැස් කැලුම් හෙලා ඈ සුර දෙවුලයක් වෙලා කුසුම් නටයි පවන් සලාලා සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි මේ සිංදු ඇව්වාම හිත අවුල් වෙනවද? නැහැ. සන්තෝෂෙන් පිරෙනවා. හිත ලස්සන වෙනවා. ලස්සන මල් කුමාරියේ ගම එලි කළ මනාලියේ කෙල්ලෝ ලස්සනයි. ලස්සන කෙල්ලෙක් ඉන්නකොට ගම ලස්සනයි. ඒක කියන්න මේගොල්ල ලැජ්ජ උනේ නෑ.
උඹ හින්දා ගම ලස්සන වෙනවා. ඒක පිළිගත්තා. ඒක පිළිගත්තා. මට මතකයි මන බැන්දෝ සිනා ඔබේ හදපතුලේ සිහි වෙන්නේ ඔයාවයි. කොහෙදිද? කුඹු කෙලින්ද ළඟදී. දැන් දැන් කොහෙදිද කියන්න එපා. දැන් කොහෙදිද? ඔබට පේනවද අපේ චේන්ජ් එක කොච්චර වෙනස් වෙලාද? සම්පූර්ණම. අපි කොච්චර අපේ ජීවිත විනාශ වෙලාද මේ ලස්සනකෝ. එනිසා තමුන්ගේ දරුවා ගැන බයෙන් ජීවත් වෙන දෙමව්පියෝ, දෙමව්පියෝ බයෙන් ජීවත් වෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. මේ කම්පැනි එකේ 500 ඒ කල්චර් එක හදන්න. ආර්ථික වශයෙන් විතරක් අපි දිනුනලා වැඩක් නැහැ. සල්ලි විතරක් හම්බ කළ වැඩක් නෑ. මේ වැලියුස් හදන්න. ඔබ ලස්සන පවුලක්, කමියුනිටි එකක්, හොඳ බලවේගයක්. ඔබ 500 ඇතුළ අලුත් කල්චර් එකක් හදන්න. කුපාඩිකම නෙමෙයි, ආදරය තියෙන මිනිස්සු ටිකක්. වනචරකම නෙවෙයි. ඔය හැංගීම් තිබෙනවා. නමුත් අපි හැංගීම් එන එන පළියට එහෙම හැසිරෙන්නේ නෑ. උසස් මනසක් තියෙනවා. හිත දියුණු කරපු මිනිස්සු කෙනෙක්ට අගෞරව කරන්නේ නෑ, කෙනෙක්ට ලැජ්ජ කරන්නේ නැහැ. ලස්සන මල් කුමාරියේ ගමෙලි කල මනාලියේ ඔබ දුටු මගේ හද පිනාගියේ සුර ලෝකේ සුරංගනාවියේ මගේ හද දිනු දයාවියේ සිරි දෙව් දෙව ඔබ ප්‍රියාවියේ. එදා බිහිවෙච්ච සිංහල ගීත සාහිත්‍ය අපේ හිත් ලස්සන කෙරුවා. දැන් ඔක්කොම මොනවද? පොලු තියපුවා, බූට් තියපුවා, හොරෙන් ගියේවා, යාළුවා එක්ක පැනලා ගියේවා, කෙලින්ම ඕවා. අපේ අම්මලා රෑට අනේ රත්තරන් කියලා පැය දෙකක් ටීවී එක ළඟ වාඩි වෙනවා. ඔක්කොම ඒකේ උගන්වනවා. දික්කසාද වෙන හැටි, ඩිවෝස් කේස් ෆයිල් කරන හැටි, හොරමිනියෙක් හොයාගන්න හැටි, අහු වුණාම මොකද කරන්නේ, ඔක්කොම කියලා දෙනවා පැය දෙකක්. අම්මලා ඕක බැලුවට පස්සේ මොකද වෙන්නේ ගෙදර? එතන අපේ සංස්කෘතියට මොකද වෙන්නේ? එතකොට ඔය කියන ආගමන මොකද වෙන්නේ? අද මොකද අපේ දරුවන්ට වෙලා තියෙන්නේ? රෑ 12 ඉඳලා උදේ 5 වෙනකම් කියන ඔය කාලය ඇතුලේ දරුවෝ ගේ ඇතුලේ විනාශ වෙනවා මේ සෙල්ෆෝන් එක නිසා, ඉන්ටර්නෙට් එක නිසා. හොඳට මතක තියාගන්න, ඒ විනාශ ගෙවල් ඇතුලට ඇවිල්ලා ඉවරයි. ඉස්සර කෙල්ල ගෙටගම් කියලා කිව්වේ, දැන් එළියට දාපම් බේර ගන්න නම්. ඇයි ගෙට ගන්නකොට ඒක ෆෝන් එකත් එක්කනේ කාමරේට යන්නේ? ෆෝන් එකත් එක්ක කාමරේට ගියකම ඉන්ටර්නෙට් එකෙන් තමයි දරුවා විනාශ වෙන්නේ. අද ළමයි වහබනවා, බෙල්ල වැල දා ගන්නවා, කෝච්චියට බෙල්ල තියනවා, අන්තර්ජාලයෙන් ලව් කරන්නේ කට්ටිය, සෝෂල් මීඩියා වලින් ලව් කරන්නේ. මේ විකෘති සමාජය සම්පූර්ණ වෙනස් කරලා ආදරණීය මිනිසුන් ජීවත් වෙන, හම්බ කරගෙන කන ලස්සන රටක්, නිකං ආයතනයක් නෙමෙයි, මේ ගම එළිය කරන විශිෂ්ට පවුලක් හැටියට මේ ආයතනය ගොඩනගන්න ඔබ තීරණයක් ගන්න. පඩිය අතට අරගෙන පඩිය ගත්තු දවසට ඔබට මේ පඩිය ලැබෙන්න හේතු වෙච්චි ආයතනයට ආශිර්වාද කරන්න. එහෙම පුරුද්දක් තියෙනවද ඔබට? ඒ පඩිය අතට අරගෙන පින් දෙන්න, ආශිර්වාද කරන්න, ආයතනයට සෙත් පතන්න. ඒක තමයි ඔබේ පොහොසත්කමේ පටන් ගැන්ම. පොහොසත්කමේ පටන් ගැන්ම. කේලම් අහන්න එපා, බොරු අහන්න එපා, අනිත් අය කියන දේ අහන්න එපා. ඔබ තුලට ගිහිල්ලා ඔබ කල්පනා කරන්න, අද ඔබේ දරුවා ඉස්කෝලේ යනවා, අම්මා තාත්තට කන්න දෙනවා, දෙයියනේ කියලා ගයක් අටවගෙන තියෙනවා. අපි ඒ ටික කරගත්තේ අපේ රස්සාව නිසා. ඒ රස්සාව මට දීපු මේ උතුම් ආයතනයට හැමදාම දේවාශිර්වාද ඉල්ලන්න, අදිෂ්ඨාන කරලා සෙත් පතන්න, යහපත ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාව ඔබව ලස්සන හෙට දවසකට අරගෙන යනවා. ශ්‍රී ලංකාව කියන්නේ, මේ මනුෂ්‍ය සංහතිය කියන්නේ දැතිරෝධ ගොඩකින් වැඩ කරන එකම යන්ත්‍රයක් කියලා. දැතිරෝධ ගොඩකින් වැඩ කරන එකම යන්ත්‍රයක්. මේ යන්ත්‍රයේ පුංචි දැතිරෝධයක්වත් අහිමි වුණොත් මුළු යන්ත්‍රයේම වැඩ නවතිනවා. අපිට දැනට කිසිම දැතිරෝධයක් අහිමි වෙලා නැහැ.
පේන්න තියෙන්නේ අනිකා මත කැරකෙමින් තියෙන දතිරෝධ අතර මලකඩ සමූහය. මේ පැය තුනක් පුරාවට ඒ වචන ගංගාව මේ දතිරෝධ අතරට වැටිච්ච ලිහිස්සීකාරකයක් කියලායි මට හිතෙන්නේ. දැන් අපි පෙරටත් වඩා ආදරණීයව හොඳින් එකිනෙකා අතර අවබෝධයෙන් ගමනක් යනවා. මේ හැම අංගයක්ම හැම කොටසක්ම හැම දතිරෝධයකම වැදගත්කම එකයි. මම වැඩසටහන පටන් ගන්න කලින් ලංකා මිනරල් කියන්නේ මහා වනස්පතියක් කියලා කිව්වා. මහා වනස්පතියේ පුංචි බීජය තමයි මේ. ඒ හිතේ තිබිච්ච දර්ශනය තමයි අද මිනිසුන් 500කට ජීවිතය දීලා තියෙන්නේ. ඒ ආඩම්බරය, ඒ ගෞරවය අපි එතුමන්ට පිළිගන්නවා මේ මොහොතේදී බොහොමත්ම ආදරයෙන්. කියන්නේ සුබ සාදු සංගමයකට ඔබින මහත්මී. හැබැයි ක්‍රිෂානි මිස් හිටියේ නැත්තම් අද කම්පැනි මේ තත්ත්වයට ගේන්න බෑ. ඇත්තට මම සන්තෝෂ වෙනවා. ඇක්චුලි ඇම් ප්‍රවුඩ් ටු වර්ක් විත් අව ටීම්. දෙ ආර් ටැලන්ටඩ් එක්සලන්ට් ඇන්ඩ් දෙ ආර් යංග් බ්ලඩ්. සෝ දෙයර්ස් අ හියුජ් ෆියුචර් ෆෝ දෙම්. අපි ඇත්තටම පටන් ගත්ත විදිහ අපිට මතකයි කොහොමද ස්ටාර්ට් කරේ. එක ෆැක්ටරියකින් එක මඩුවකින්. හැබැයි අද අපිට ෆැක්ටරි පහක් අයිති වෙලා තියෙනවා. අපි පහම හොඳට පර්ෆෝමන්ස් හොඳට තියෙනවා. ඇත්තට මේ කාගෙවත් හින්ද නෙමෙයි, විශේෂයෙන්ම මගේ සහෝදර වැඩ කරන ජනතාව හින්දා. උන්ගොල්ලෝ තමයි කම්පැනි ස්ට්‍රෙන්ත් එක, උන්ගොල්ලෝ තමයි කම්පැනි ශක්තිය. ඉතින් එතනදී උන්ගොල්ලොන්ගේ දාඩිය මහන්සිය උන්ගොල්ලගේ ලේ සේරම මේ කම්පැනියේ දිනුවට ලබා දීලා තියෙනවා. ඉතින් මමත් අවුරුදු දැන් 20කට කිට්ටු වෙන්න මිස් චන්දනත් එක්ක වැඩ කරලා තියෙනවා, ක්‍රිෂාන් මිස් එක්ක වැඩ කරලා තියෙනවා, උංගුලොත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් මම දන්නවා අපි කොහොමද පටන් ගත්තේ, අපි වැටෙන වෙලාවට කොහොමද උංගුලො අපව නැගිට්ටුවේ කියලා. ඉතින් ඒකට මම විශේෂ ස්තුතියක් උංගුලන්ට මේ අවස්ථාවේ පුද කරනවා. ඉතින් මේ ඒකම මේ අවස්ථාවට සැපමිනි පොලිසිය මහත්වරු ඉන්නවා, විදු හමුදාවේ මහත්වරු ඔෆිසර්ස්ලා ඉන්නවා, ඒකම අනිකුත් සියලු දෙනාටම මේ වගේ අවස්ථාවකට මේ සුබ සන්ධාවකට සහභාගි වෙලා මේ විදියට අපිට ධෛර්යයක් වෙච්ච එක ගැන මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. Thank you very much. God bless you all. sare piya vira mala navi situm siyokun sumudu sayani සිතුම්
මලක් නම් එය මලක් උවමන සිනිදු සුකුමන රුවෙන් සනසන දැන් ඔය අපේ රටේ ගොඩාක් අය කතා කරනවනේ ඒකීය රාජ්‍යයක් බිහි කරන්න ඕනේ කියලා ඒකීය කියන වචනේ තේරුම දන්නේ නැතුව මේක අරගෙන යන්නේ ඒකීයයි කියන්නේ යුනික් ඒකීය කියලා කියන්නේ යුනික් වෙනස් අපි දෙන්නේ එක වගේ නැහැ ඇංගලි සලකුණෙන් අපි වෙනස හොයනවා ඇහෙන් වෙනස හොයනවා ඒකීයයි හැම කෙනාම වෙනස් ඒ හින්දා ඔබ මොකද හිතට ගන්න ඕනේ මලක් නම් එය මලක් උවමන සිනිඳු සුකුමන රුවෙන් සනසන මලක් නිකන් ගලක් වෙලා හරියන්නේ නෑ විලක් නම් එය විලක් උවමන නිල දුවර දැන් මේ මැස්ස එනවා රොන් අරගන්න. මල කියනවා මං පහත වහලා. දැන් ඒතර එක මලක්ද කඩයක්ද කියන්නේ. තේරෙන්නේ නැහැ. ඕක තේරෙන්නේ නැති හින්දා තමයි පුතේ අපිට මේ හෙනේ ගහලා තියෙන්නේ. මොකද්ද තේරෙන්න ඕනේ? මලක් නම් එය මලක් උවමන මේ මැස්ස එනවා සමනල වෙනවා ඕන වෙලාවක රොන්නුරා ගන්නවා මල ඒකට ඉඩ දෙනවා මලට කිසි අඩුවක් වෙන්නේ නැහැ මේ මැස්ස පැණි උරපු නිසා මන්ද පෝෂණය අධිච්ච මලක් නම් කරන්න එහෙම වෙන්නේ නැහැ විලක් නම් එය විලක් උවමන වතුර ගන්න ගන්න උනනවා ගන්න ගන්න උනනවා උල්පතෙන් අලුත් වතුර එළියට එන්නේ වතුර ඒකෙන් එළියට ගන්නකොට විලක් නම් එය විලක් උවමන නීල දුවර දින් උපදින ඒ නිසා මේ පොළවේ මේ රටේ ඔබට හිමි තැන තව කෙනෙකුට ගන්න බෑ හැබැයි ඔබ කොපි කරන කෙනෙක් නම් අනිත් එකම අමු අමුවේ කොපි ගන්න එකෙක් නම් උඹට පැවැත්මක් නෑ ඔබ තේරුම් ගන්න මලක් නම් ඔබ මලක් වෙන්න විලක් නම් විලක් වෙන්න අතු ගන්න එක නම් රස්සාව ඒක හරියට කරන්න ගස් කපන එක නම් රස්සාව ඒක හරියට කරන්න තමුන් කරන දේ හරිම යුනික් ඒකීයයි වෙනස් ඒක තව කෙනෙකුට කරන්න බැහැ කම්පැනි එක ක්ලීන් කරන්න ආවෙ නැත්නම් කොහමද එදාට ටොයිලට් ක්ලීන් කරේ නැත්නම් කොහමද එහෙනම් එයා ඒ ක්ලීන් කරන කෙනා මට හරිම උතුම් කෙනෙක් වෙන්න ඕනේ රස්සාව වෙනස් මේ ලලිත්ගේ නේද කම්පැනි එකේ අපි දැකපු ලස්සනම දේ මම එතුමගේ කම්පැනි එකට ගියා වැඩසටහන කෙරුවා ඒ ෆැක්ටරිස් වලට ගියා අපි දැකපු ලස්සනම දේ එතන අතුගාන අය ටොයිලට් හොදන අය ඉංජිනේරුවෝ මේ හැමෝම එකයි කවුරුත් වෙනම හොයාගන්න බෑ හැබැයි කරන වැඩේ අනුව විශේෂ වටිනාකමක් ලැබෙනවා ඒ වැඩේට වටිනාකමක් ලැබෙනවා මනුෂ්‍යත්වය එකයි ඒ විශිෂ්ට මනුෂ්‍යත්වයේ ගමනට හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියුතුන් සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් ඔබ ලස්සන මිනිසෙක් ඔබ ආදරණීය මිනිසෙක් ඔබ ඔබේ ලස්සන මිනිසයාව ඒ ලස්සන ඇතුලේ ඉන්න කුරුල්ලට හෙමින් සැරේ එළියට අවිලා පියාඹන්න ඉඩ දෙන්න හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් දැන් යහන් ගබඩාවෙන් එළියට එන්න පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් කුරුල්ලෙක් වගේ පියාඹන්න ජීවිතේට